හරි එතකොට අපි ඉරිදා ක්ලාස් එක පොඩ්ඩක් බ්‍රේක් කරා ඉරිදා ක්ලාස් එක නොකර හිටියා අද එතකොට අපි මම හිතන්නේ පාඩම ඉවර කරන්න පුළුවන් මගේ මතකේ තියෙන විදිහට මේ ටියුට් එක අරගන්න ශාකප ජනනයේ පාඩමේ පොතෙන් බලන්න මට මතක තියෙන විදිහට ජාන සම්පත් සංරක්ෂණ ක්‍රම ගාවට එනකල් පැහැදිලි කරගෙන ආවා අපි. උඩ අද කතා කරන්න තියෙනවා අපිට ජාන සම්පත් සංරක්ෂණ ක්‍රම ටික නේද? හරිද? හරි. එතකොට මොනවද ජාන සම්පත් සංරක්ෂණ ක්‍රම දෙකක් තියෙනවා කියලා කිව්වා නේද? ජාන සම්පත් සංරක්ෂණ ක්‍රම දෙකක් තියෙනවා කියලා මොනවද ක්‍රම දෙක? එකක් අපි කියන පුතේ ස්ථානීය සංරක්ෂණය. හරි, ස්ථානීය සංරක්ෂණය. අනිත් එකට අපි කියනවා පරිබාහිර එහෙම නැත්නම් මේකටම අපි කියනවා බහිස් කියලා. බහිස් සංරක්ෂණය. ඔය විදිහට පුතේ මේ ජාන සම්පත් සංරක්ෂණ ක්‍රම දෙකක් තියෙනවා කියලා අපි කියනවා. එතකොට මේ දෙකේ වෙනස මොකක්ද? මේ දෙකේ වෙනස ස්ථානීය සංරක්ෂණයක් කියන්නේ පුතේ මේ එයාලා අපි ශාකනේ. එතකොට ශාක දැන් ඒ ශාක ඉන්න තැනක් තේනවනේ. අපි හිතමු සිංහරාජ වනාන්තරය කියලා. එතකොට සිංහරාජ වනාන්තරයේ ඇතුලේ තියෙන ශාකයක් අපි වනාන්තරයේ තුලම තියාගෙන සංරක්ෂණය කරනවා කියලා හිතා. මොකක් හරි වඳවීමේ තර්ජනයට ලක් වෙලා තියෙන ශාක විශේෂයක් තේනවා සිංහරාජ වනාන්තරයේ ඇතුලේ. අපි එතකොට එයාව සංරක්ෂණය කරනවා වනාන්තරයේ ඇතුලේ තියාගෙනම. එයාගේ ස්වභාවික වාසස්ථානේම තමයි ආ ඉන්නේ නේ. එයාගේ ස්වභාවික වාසස්ථානේම තියාගෙන අපි ආව සංරක්ෂණය කරනවා. අන්න ඒකට තමයි කියන්නේ පුතේ අපි ස්ථානීය සංරක්ෂණය කියලා. තේරුණාද? එයා ඉන්න තැනම තියාගෙන සංරක්ෂණය කරනවා. එයාගේ උපන් භූමියේම එයාගේ ස්වභාවික වාසස්ථානේම තියාගෙන සංරක්ෂණය කරන එකට අපි කියනවා මොකක් කියලාද? ස්ථානීය සංරක්ෂණය කියලා. තේරුණානේක මම සරලව මේ දෙකේ තියෙන වෙනස වාට කියලා දෙන්නේ මේ. ඊළඟ මොකක්ද එහෙනම් පරිබාහිර සංරක්ෂණය කියන්නේ? එහෙම නැත්නම් බහිස් සංරක්ෂණය කියලා අපි කියනවා. ඒ කියන්නේ එයාව ස්වභාවික වාසස්ථානයෙන් අපි එළියට අරගන්නවා පුතේ. අරගෙන වෙනම තැනක අපි එයාව සංරක්ෂණය කරනවා. පැහැදිලිද? අර සිංහරාජ වනාන්තරය ඇතුලේ තියෙන ඔය කියන ශාක විශේෂය අපි එතනින් එහෙම වුණොත් අයින් කරලා ඕ එයාගේ පැල ටිකක් හරි අරගෙන, හරිද, එයාගේ පැල ටිකක් හරි අරගෙන අපි වනාන්තරයෙන් එළියට අරන් ඇවිල්ලා වෙන කොයි හරි තැනක වගා කරලා සංරක්ෂණය කරනවා. එහෙම නැත්නම් ඒ ශාකයේ බීජ නිෂ්පාදනය කරනවා නම් එයාගේ බීජ ටිකක් අරගෙන ඇවිල්ලා අපි වෙනම තැනක තියලා සංරක්ෂණය කරනවා. අන්න ඒකට කියනවා පුතේ අපි බහිස් සංරක්ෂණය කියලා. ඒ කියන්නේ ස්වභාවික වාසස්ථානයෙන් බැහැර වූ ස්ථානයක තියාගෙන සංරක්ෂණය කරනවා නම් අන්න ඒකට තමයි කියන්නේ මොකක් කියලාද? බහිස් සංරක්ෂණය නැත්නම් පරිබාහිර සංරක්ෂණය කියලා කියනවා. ඉතින් ඔය දෙක තමයි ඕක තමයි මේ දෙකේ තියෙන වෙනස. ස්වභාවික වාසස්ථානයෙන් තියාගෙන සංරක්ෂණය කරනවා නම් ස්ථානීයයි, ස්වභාවික වාසස්ථානයෙන් ඉවතට අරන් ඇවිල්ලා වෙනම තැනක තියාගෙන සංරක්ෂණය කරනවා නම් ඒකට අපි කියනවා මොකක් කියලාද? බහිස් සංරක්ෂණයක් කියලා. කතන්දරේ තේරුණා නේද? රයිට්. අපි එහෙනම් ටියුට් එකට ගිහිල්ලා මුලින්ම මම හිතන්නේ අපිට ලියා ගන්න තියෙන පොතේ ස්ථානීය සංරක්ෂණය කියන්නේ මොකක්ද කියන එක මම ඒකේ අර්ථ දැක්වීම දෙන්නම්. ඊට පස්සේ ඒ යටතේ තව චුටි පැහැදිලි කිරීම් ටිකක් තියෙනවා, අපි ඒ ටික කියවගමු. ඊළඟට මේ ස්ථානීය සංරක්ෂණය සඳහා අපි යොදා ගන්නවා බොහෝ දුරට මේ ස්වභාවික වනාන්තර අභයභූමි මේවා යොදා ගන්නවා. ඒතර ඒ සංරක්ෂිත වනාන්තර පාලනය වෙනවා පුතේ, කළමනාකරණය වෙනවා දෙපාර්තමේන්තු දෙකකින්. ඒ සංරක්ෂිත වනාන්තර එකක් තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළමනාකරණය වෙනවා කොටස.
ආයේ කොටසක් කළමනාකරණය වෙනවා වනජීවි දෙපාර්තමේන්තුවෙන්. පැහැදිලිද? ඒ විදිහට මේ දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි වනජීවි දෙපාර්තමේන්තුවයි. ඒතර මේ ස්ථානීය සංරක්ෂණයේදී අපි යොදා ගන්න මේ සංරක්ෂිත වනාන්තර. හරි? මේ සංරක්ෂිත වනාන්තර පාලනය වෙන දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා කියන එක තමයි මම ඔයාලට කිව්වේ. ඊට පස්සේ අපි වෙන වෙනම ඒ ඒ දෙපාර්තමේන්තුවෙන් පාලනය වෙන ඒ වනාන්තර මොනවද කියන එක අපි වෙනම වගුවක් වගු දෙකක් නේද වගු දෙකක් ටියුට් එකේ දීලා තියෙනවා අපි එතෙන්ට ගිහිල්ලා ඒක කතා කරමු ඔක්කොටම කලින් ස්ථානීය සංරක්ෂණය කියන්නේ මොකක්ද කියන එක අපි හැම එතන සටහන් කරගෙන ඉමු රයිට් එහෙනම් ලියා ගන්න මේ විදිහට යන්න ජීවීන් 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 ඔවුන් සිටින ජීවීන් ඔවුන් සිටින ස්වාභාවික වාසස්ථාන තුලම ජීවීන් ඔවුන් සිටින ස්වාභාවික වාසස්ථාන තුලම ස්වාභාවික වාසස්ථාන තුලම සංරක්ෂණය කිරීම සංරක්ෂණය කිරීම ස්ථානීය සංරක්ෂණයේ ලෙස හැඳින්වේ ස්ථානීය සංරක්ෂණයේ ලෙස හැඳින්වේ ස්ථානීය සංරක්ෂණය ලෙස හැඳින්වේ. හැදලේද? ජීවීන් ඔවුන් සිටින ස්වාභාවික වාසස්ථාන තුලම සංරක්ෂණය කෙරේ. ස්ථානීය සංරක්ෂණය කියලා අපි කියනවා. හැදලේ නේද පුතේ? ෆයි. ඊළඟට එතන මම කියවනේ විස්තරයක් තව දෙනවා මෙහෙම. එම ජීවීන්ට තම ස්වාභාවික වාසස්ථාන තුලම ප්‍රජනන ක්‍රියාවලියට ඉඩ සලසා ඇත. එයාලා ඉන්න ස්වාභාවික වාසස්ථානය තුලම එයාලගේ ප්‍රජනන ක්‍රියාවලියට අවශ්‍ය ඉඩ සලසලා තියෙනවා. දැන් ඔයාලා සමහර විට අහලා ඇති පුතේ. දැන් ඔය එක එක මේ වන සතුන්ගේ අභිජනන ක්‍රියාවලි සිදුවන කාල තියෙනවා. දැන් අපි සාමාන්‍ය බල්ලුන්ගේ එහෙම කියන්නේ අගෝස්තු මාසෙට එහෙම බල්ලුන්ගේ ඔය අභිජනන ක්‍රියාවලි ප්‍රජනන ක්‍රියාවලි වලට තියෙන අවස්ථාව වැඩි කියන්නේ වැඩිපුර ප්‍රමාණයක් එහෙම වෙනවා. ඒ වගේ එක එක සත්තුන්ගේ මේ යාළ මේ අභිජනනය කරන කාල තියෙනවා පොතේ. ඒතර ගොඩක් දුරට ওই විල්පත්තු වගේ යාළ වගේ අපි ඒ වනෝද්‍යාන ගත්තොත් ඔය අභිජනන සිදුවන කාලයේ තියෙන ඒ කාලෙට සංචාරකයන්ට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. අහලා ඇති ඔයාලා. ඒ යාළගේ මේ අභිජනන ක්‍රියාවලිය සිදුවන කාලයට සංචාරකයන්ට ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඇයි ඒ? එතකොට පුතේ බාධා වෙදීනේ. එතකොට යාළගේ අභිජනන ක්‍රියාවලියට ඒක බලපානවා. එතකොට අභිජනන ක්‍රියාවලියට බලපානවා කියන්නේ යාළගේ බෝ වීමට ඒක බලපානවා. එතකොට යාළගේ බෝ වීමට බලපෑමක් ඇති වුණොත් ඒ ජීවි විශේෂයේ පැවැත්මට ඒක ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒක නිසා බොහෝ දුරට ඒ අභිජනන ක්‍රියාවලිය සිදුවන කාලයට සංචාරකයන්ගේ පැමිණීම යාලා සීමා කිරීමක් ඒ කලමනා කරන අංශ මගින් සීමා කිරීමක් කරනවා. හරි. එතකොට මෙතන අපි කියනවා එතකොට ඒ ස්වභාවික වනාන්තරයේ තුලම එන්න නැත්නම් ඒ ස්වභාවික වාසස්ථානයේ තුලම එයාලගේ ඒ අභිජනන කාර්යයට පුතේ ප්‍රජනන කාර්යයට අපි ඉඩ සලස්වලා තියෙනවා කියන එක. ඉඩ සලස්වලා තියෙනවා කියන්නේ මේ ඇඳන් දාලා මෙට්ට දාලා ට්‍රිබල් ඒ මෙට්ට මේ හයිබ්‍රිඩ් එහෙම කතන්දරයක් නෙමෙයි. මේ යාලට ඒ අවස්ථාව තියෙනවා. එතකොට පැහැදිලිද ඒකයි කියන්නේ. මෙහිදී ජීවී ගහනයේ ස්වයං ස්ථාවර පැවැත්ම සඳහා ප්‍රමාණවත් විශාලත්වයේ සහිත ගහනයක් පවත්වා ගැනීම ඉතා වැදගත්. ඔය කියන එක තේරුම් ගන්න දැන් සාමාන්‍යයෙන් මේ පුතේ මේ ස්ථානීය සංරක්ෂණ එහෙම නැත්නම් ස්වභාවික වාසස්ථානයේ තුලම තියාගෙන සංරක්ෂණය කරන්න නම් අපි සූදානම් වෙන්නේ යම් ජීවී විශේෂයක් එයාගේ යම් තවමත් එයාගේ යම් සැලකිය යුතු ගහනයක් ඉන්න ඕන පුතේ. මං කියන එක තේරෙනවා. දැන් අපි තවම
අලි සම්පත අපේ සංරක්ෂණය කරන්නේ ස්වභාවික වාසස්ථාන තුළම ඊට අමතරව යම් ප්‍රමාණයකට අපි පරිබාහිරව සංරක්ෂණය වෙනවා උදාහරණයක් විදිහට දැන් අලි අනාථාගාරයේ පින්නවල ගත්තහම හැබැයි අපි වැඩි තවම වැඩි ප්‍රමාණයක් කරන්නේ එයාලා ඉන්න ස්වභාවික වාසස්ථානය තුළම තියාගෙන සංරක්ෂණය කරනවා නේද ඇයි එහෙම කරන්නේ තවම අපේ රටේ සැලකිය යුතු අලි ගහනයක් ඉන්නවා හැබැයි යම් දිනක ඔය අලි ගහනේ අඩු වෙලා නිකන් අලින් 10කට 15කට වගේ සීමා වුණා කියලා හිතන්නේ. එවැනි අවස්ථාවක අපි ස්වභාවික වාසස්ථානයේ තුලම තියාගෙන සංරක්ෂණය කරන්න යන්නේ මොකද පුතේ ඒක ලොකු රිස්ක් එකක්. හරි ඒක ලොකු රිස්ක් එකක්. මොකද ඔය ඉන්න කීප දෙනාත් මොකක් හරි හේතුවක් නිසා මැරිලා ගියොත් මම ඔයාලට කිව්වා යම් ජීවියෙක් මේ පෘථුවියෙන් අයින් වෙලා ගියොත් නැවත අපිට ලබා ගැනීමේ අවස්ථාවක් හැකියාවක් ලැබෙන්නේ නැහැ. එනම් මතක තියාගන්න මෙන්න මේ කාරණය ස්වභාවික වාසස්ථානයේ තුලම නැත්නම් ස්ථානීය සංරක්ෂණයට යනවා නම් පොතේ තවමත් ඔය කියන ජීවී ගහනේ සැලකිය යුතු ජීවීන් ප්‍රමාණයක් ඉතිරි වෙලා ඉන්න ඕන. ඉතා සීමිත ජීවීන් ප්‍රමාණයක් නම් දැනට ඉතිරිලා දෙන්නේ අපි ස්ථානීය සංරක්ෂණයට යන්නේ නැහැ. මොකද පුතේ ඒක ලොකු රිස්ක් එකක්. මොකක් හරි මොකද එතන තියෙන්නේ සාමාන්‍ය පරිසර තත්ත්වයේ සමහරට නියගයක් ඇවිල්ලා මෙයාලට ආහාරයක වෙන්න පුළුවන් මෙයාලට ජලයේ හිග වෙන්න පුළුවන් වෙන සතුන්ගේ බලපෑම් ඇති වෙන්න පුළුවන් වෙන දඩයක්කාරය වගේ සතු මේ 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 දඩයක්කාරය වගේ පිරිස් වලින් බලපෑම් ඇති වෙන්න පුළුවන් ඊට අමතරව ඔයාලා දන්න දැන් ඇත්තු වගේ ගත්තාම මේ සතුන්ගේ මොනවද දල කපාගෙන යනවා ගජ මුදුද මොනවද තියෙනවා කියලා ඒ වගේ ලොකු කතන්දර ගොඩක් තියෙනවනේ ඒ නිසා ඉතිරි වෙලා ඉන්නේ ජීවීන් කිහිප දෙනෙක් නම් හොඳට මතක තියාගන්න අපි ස්ථානීය සංරක්ෂණයට පුතේ යොමු වෙන්නේ නැහැ. අපි එයාලව වෙනම තැනකට අරගෙන ඇවිල්ලා එතන ඉතාමත් ආරක්ෂිතව මෙයාලව රැක බලා ගන්නවා. තේන්න නේද කියන කාරණේ තමයි. ඊළඟට බලන්න මොකද කියන්නේ? ඒ සඳහා අවශ්‍ය තත්ත්ව සහිත විශාල ඉඩ ප්‍රමාණයක් රක්ෂිත ස්ථාන ලෙස වෙන් කරයි. එතකොට මේ ස්ථානීය සංරක්ෂණයට හරි අපි වෙනම භූමි වෙන් කරනවා පොතේ. ඒ වෙන් කරන භූමි වලට අපි නම දෙනවා මොනවා කියලාද? රක්ෂිත කියලා. හරි. එතකොට ස්ථානීය සංරක්ෂණයට වෙන් කරන භූමි වලට අපි මොනවා කියලාද කියන්නේ? රක්ෂිත කියලා කියනවා. හරි. එතකොට රක්ෂිතයක් ගත්තාම මේ අක්කරයක් අක්කර දෙකක් තුනක් එහෙම බෑ. රක්ෂිතයක් කියලා කියන්නේ සැලකිය යුතු විශාල භූමි ප්‍රමාණයක් හෙක්ටයාර 100ක් 200ක් ඒ වගේ ලොකු ප්‍රමාණයක් තියෙන ඕන සතුන්ට නිදහසේ හැසිරෙලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් හොඳ ඉඩ ප්‍රමාණයක් තියෙන ඕන. ඒකයි මෙතන මේ කියන්නේ පැහැදිලිව ඒ සඳහා අවශ්‍ය තත්ත්ව සහිත විශාල ඉඩ ප්‍රමාණයක් අපි වෙන් කරන්න ඕන. එහෙම වෙන් කරන මේ භූමි වලට අපි විශේෂ නමක් දෙනවා පුතේ රක්ෂිත කියලා. මොනවා කියලාද කියන්නේ? රක්ෂිත. ඊළඟට කියනවා ශ්‍රී ලංකාව තුල මෙලෙස මුළු බිම් ප්‍රමාණයෙන් අපේ රටේ තියෙන වර්ග කිලෝමීටර 65600ක් විතර වගේ මට මතකද ඒ වගේ ඉඩ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඒතර ඒකෙන් 100ට කොච්චරද 14ක් පොතේ 14ක් මේ විදිහට රක්ෂිත විදිහට වෙන් කරලා තියෙනවා කියලා අපි කියනවා. මතක තියාගන්න අපේ රටේ තියෙන සමස්ත බිම් ප්‍රමාණයෙන් 14ක් මොනවා සඳහා වෙන් වෙලා තියෙනවලුද? රක්ෂිත සඳහා වෙන් වෙලා තියෙනවා කියලා කියනවා. පැහැදිලි නේද? ඊළඟට මොකද කියන්නේ? මේවා මම මේක කියවා පොතේ. ඒතර ඒ රක්ෂිත මේ 14ක් වන රක්ෂිත ප්‍රමාණය කලමනාකරණය වෙනවා ප්‍රධාන දෙපාර්තමේන්තු දෙකක් මගේ. මොනවද දෙපාර්තමේන්තු දෙක? එකක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනිත් එක වන ජීවී දෙපාර්තමේන්තු. ඔන්න ඔය දෙපාර්තමේන්තු දෙකෙන් කලමනාකරණය වෙනවා කියලා අපි කියනවා. හරිද? හදිසියට බොරු ලියන්නේ. හයිලයිට් කරලා තියාගන්න වන ජීවී සහ වන සංරක්ෂණ කියන දෙපාර්තමේන්තු දෙකෙන් ඔය කියන අර රක්ෂිත පොතේ 14ක් වන රක්ෂිත ටික කලමනාකරණය වෙනවා කියලා අපි කියනවා. රයිට්. ඊළඟට මම කියවන්නේ මේ දෙපාර්තමේන්තු දෙකෙන් ඒ කලමනාකරණය වෙන රක්ෂිත වෙන වශයෙන් අපි හඳුනා ගන්න ඕන කියලා. ඒතොර පළවෙනි මුලින්ම කතා කරලා තියෙන වන ජීවියකින් කලමනාකරණය වෙන රක්ෂිත ටික මොනවද කියන එක පොතේ බලන්න. පළවෙනි එක මොකද දීලා තියෙන්නේ? දැඩි ස්වාභාවික
රක්ෂිත දැන් මේ මේක මේකත් තේරුම් ගන්න දැන් ඔය දැඩි ස්වාභාවික රක්ෂිත කියන ඒවට පුතේ අපිට යන්න බෑ දැන් අපේ කට්ටිය යනවනේ අපි සිංහරාජ බලන්න යනවා ඕන කෙනෙකුට සිංහරාජ බලන්න යන්න පුළුවන් ගිහිල්ලා ඒ කිසිම දෙයකට හානියක් කරන්න නැතුව ඒ වගේ තේන මුකු තරන් එන්නේ නැතුව බල්ලා එන්න පුළුවන් හරි එතකොට ඒක දැඩි ස්වාභාවික රක්ෂිතයක් නෙමෙයි සමහර රක්ෂිත තියෙනවා එහෙම දැඩි ස්වභාවික රක්ෂිත පුතේ ඒවට අපිට සාමාන්‍ය මිනිස්සුන්ට යන්න බෑ ඇතුළුනොත් ඒක නීතිමය වශයෙන් වැරද්දා දඬුවම් කරන්න පුළුවන් ඒවට ඇතුළු වීමේ අවසර දෙලා තියෙන විශේෂ පරීක්ෂණ කටයුතු සඳහා විතරයි අවසරලත් පරීක්ෂකයන්ට විතර ඒවට ඇතුළු වෙලා ඇතුළු වෙලා ඒ පරීක්ෂණ කරන්න පුළුවන් සාමාන්‍ය සංචාරකයන්ට යන්න කිසිම හැකියාවක් නැහැ ඒවට තමයි අපි කියන්නේ දැඩි ස්වභාවික රක්ෂිත කියලා වුණ මතක තියාගන්න ඒකයි උතන කියන්නේ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා පමණක් ඉඳ ලබා දෙ මොනවද අහලා තේනවද රිටිගල රක්ෂිතය හරි එතකොට මේ රිටිගල රක්ෂිතය හැබැයි මතක තියාගන්න මේකෙත් එක කොටසක් තියෙනවා අපතේ මේ රිටිගල රක්ෂිතෙත් එක කොටසක් තියෙනවා යන්න පුළුවන් මමත් එක පාරක් ගිහිල්ලා තේනවා ඒ ඒ කොටසට යන්න පුළුවන් ඒක තව කොටසක් තියෙනවා ඒක වෙන් කරලා තියෙන ඉතින් එහාට අපිට යන්න අවසර දෙන්නේ නැහැ ඒක වෙනම හරි ගැටවල් ගහලා වෙන් කරලා තියෙන ඒ කැලේට යන්න දෙන්නේ නැහැ මතක තියාගන්න පැහැදිලිද රිටිගල රක්ෂිතය ඔන්න ඊළඟට ජාතික වනෝද්‍යාන ඒවනම් දන්නවනේ නේ ජාල විල්පත්තු ඒ වගේ දේවල් නේ එතකොට පරිසර පද්ධති රැක ගන්න අතර ස්වාභාවික సౌందර්ය කළමනාකරණය කරා. ඒ කියන්නේ සාමාන්‍ය මේක සංරක්ෂණයකුත් වෙනවා. ඊට අමතරව අර අපිට මේ බලන්න එහෙම යන්න පුළුවන්. සංචාරක සංචරණයට සංචාරයට ඉඩ සලස්වනවා. ප්‍රතිේ ගැටලුවක් නැහැ. ඒතර මොනවද උඩවලව, විල්පත්තු, හොටන් තැන්න, ජාල ඒ වගේ වනෝද්‍යාන ගන්න පුළුවන්. ඊළඟ අභය භූමි. එතන කියනවා වනජීවීන්ට රැකවරණය සපයන පොඩ්ඩක් ඒ වචන එකට ලඟ වෙලා කොට හදා ගන්න වනජීවීන්ට රැකවරණය සපයන අතර මිනිස් ක්‍රියාකාරීත්වයේද පවතින ප්‍රදේශ දැන් අර ජාතික වනෝද්‍යාන ගත්තාම මිනිස්සුන්ට සංචාරයට විතරයි යන්න පුළුවන් පොතේ හරි හැබැයි මේ අභය භූමි ගත්තාම ඊට වඩා යමක් ඒ තුල මිනිස්සුන්ට කරන්න පුළුවන් ඒ කියන්නේ Tamanට අවශ්‍ය දර ටිකක් හොයා ගන්න ඒ වගේ දෙයකට උනත් මේ අභය භූමියකට ඇතුල් වෙන්න බැරි කමක් නැහැ. ඒකයි මෙතන කියන්නේ මිනිස් ක්‍රියාකාරීත්වයේද පවතින ප්‍රදේශ. හරි සමහර විට සමහර අවස්ථාවලදී ඒ සත්යන් ගන්න පුගාවය වගේ ඇති කරන කෙනේ සමහරට අබේ භූමියට යවනවා. හරි ගිහිල්ලා ඒ සත්තුන්ට අවශ්‍ය ආහාර සපයා ගන්න එහෙම කරන්න පුළුවන්. ඒකයි මෙතන කියන්නේ. ඒතර බෙල්ලන් විල අත්තිලිය වගේ අබේ භූමි අපිට මේකට ගන්න පුළුවන්. ඊළඟට ස්වාභාවික රක්ෂිත කියලා જાතියක් තියෙනවා මුල් පාරම්පරික අයිතීන් පවත්වාගෙන යන අතර සංචාරකයන්ටද ඉඩ සලස්වා ඇත. එතන මේ ස්වාභාවික රක්ෂිත ගත්තාම ඒ වගේ මුල් කාලේ ඉඳලා ජීවත් වුණු අය ඉන්නවනේ. එයාලට ඒ වගේ ජීවත් වෙන්න ඒ එයාලගේ අයිතිය තියෙනවා. ගැටලුවක් නැහැ. ඒතර සංචරණයට ඉඩ සලස්සලා තියෙන අතර මින්නේරිය ගිරිතලේ වගේ ඊටසේ මම්පෙත් කියලා જાතියක් තියෙනවා පුතේ මම්පෙත් කියලා ගොඩක් දොඩ අපි කතා කරන්නේ ඔය රක්ෂිත ප්‍රදේශවලම ඒ විශේෂයෙන් ඒ වගේ විශාල රක්ෂිත ප්‍රදේශ නෙමේ සමහර විට ඔය පාරවල් දෙපස තියෙන කුඩා රක්ෂිත ප්‍රදේශ තියෙනවා අන්න ඒ වගේව තමයි අපි විශේෂයෙන් හඳුන්වන්නේ මම්පෙත් කියලා ඒ වගේ විශාල රක්ෂිත ප්‍රදේශ නෙමේ ගොඩක් දුරට මම අර කිව්වා වගේ පාරවල් දෙපස්ස තියෙන පොඩි කැලෑ ප්‍රදේශ වගේ අපිට ගන්න පුළුවන් මේ මම්පෙත් තියෙන එක. මේකට මෙහෙමයි කියලා උදාහරණයක් අපිට දෙන්න අමාරුයි. ඒව සමහරවිට අර ප්‍රධාන රක්ෂිත වලටම අයිති වෙන කොටස් වෙන්න පුළුවන්. දැන් අපි යාල හරහා යනවානේ. විල්පත්තු හරහා යනවා. තයි විල්පත්තු මායිම් වල යනවා. පාරවල් තියෙනවා. ඒතර මේ මාර්ග අවට මේ ප්‍රදේශ අපිට මම්පෙත් කියලා සලකන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම මෙතන කියන අර කුඩා වනාන්තර ප්‍රදේශ වගේ අදහසක් තමයි ඔතන තියෙන්නේ. පැහැදිලි නේද? රයිට්. ඊළඟ පුතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොනවද කළමනාකරණය කරන්න කියලා අපි චුට්ටක් බැලුවොත්, ඒතර ඒකෙත් අර රක්ෂිතය විවිධ විදිහට වර්ග කරනවා පුතේ. එකක් කියනවා ජාතික උරුම වන භූමි කියලා. ඒතකොට ඒකට අපි ගන්නවා වල දන්නවා අපේ ජාතික උරුමය සිංහරාජ වනාන්තරික ලෝක උරුමයක් විදිහටත් නේද ලෝකෝර්ම වැසි වනාන්තරයක් විදිහටත් නම් කරලා තියෙනවා. ඊළඟට මිනිසහ ජෛව ගෝලීය රක්ෂිත කියලා තව කාණ්ඩයක් තියෙනවා. කුරුළු රක්ෂිතය අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඊටත් එක් කලාපීය සංරක්ෂිත වනාන්තර නකල්ස් ගන්න පුළුවන්. ඊළඟට රක්ෂිත වනාන්තර යගිරල වනය කියලා තියෙනවා. මම මේක හොයලා බැලුවා මට මතක තියෙන විදිහට.
මේක කළුතර පැත්තේ මොකද අපිට ඉච්චර පුරු පුරුදු නමක් නෙමේ යගිරලවා මේ කෙනෙක් කළුතර පැත්තට වෙන්න තමයි මේ වනාන්තර මේ භූමිය පිටකලා තේනවා කියලා කියන. පැහැදිලිද? දැන් මෙහෙමයි ඔයාලගෙන් ගොඩක් දුරට බලාපොරොත්තු වෙන්නේ මේක ස්ථානීය සංරක්ෂණයට යොදා ගන්න ස්ථානයක්ද නැද්ද කියන එක සහ ඊට පස්සේ තව දුරටත් ඒක කෘෂි සෝරි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද වනජීවි දෙපාර්තමේන්තුවෙන්ද කළමනාකරණය වෙන්නේ කියන එක බොහෝ දුරට අහන. ඊළඟට අර වනජීවියකින් කළමනාකරණය කරන එකේ පළවෙනි එක අපි කියවනේ දැඩි රක්ෂිත වනාන්තර ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒ වගේ කිසිම විදියකින් සංචරණයට ඉඩ සලස්වන්නේ නැහැ. පරිවේෂණ සඳහා විතරමයි පුතේ අවසර දීලා තියෙන එක හොඳටම මතක තියාගන්න. ඕක අහනවා. හරිද? ඉතින් ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ ස්ථානීය සංරක්ෂණය සම්බන්ධව ලොකු කොටසක් නෑ පොඩි කොටසක් තියෙනවා. හැබැයි පුතේ මේ ස්ථානීය සංරක්ෂණය මම ඔයාලට කිව්වා යම් යම් ගැටලු ඇති වෙනවා. හරි එකක් තමයි දැන් සතුන් ස්වභාවික උවදුරු වලට ගොදුරු වෙනවා. උදාහරණයක් විදිහට හිතන්නකෝ ඒ වනාන්තර භූමිය තුළ යම් කිසි රෝගී තත්වයක් පැතිරෙනවා යම් නේද යම් ආකාරයක සතුන්ට රෝගයක් පැතිරෙනවා. පැතිරලා සතු ටික ඔක්කොම විනාශ වෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ලැබුගිනි තත්වයක් ඇති වෙන්න පුළුවන් වනාන්තර වල. අපි දන්නවා වියලි කාලයේ සුළං වැඩි වෙනකොට නේද වන ලැබුගිනි තත්ත්වය ඇති වෙනවා. එතකොට ලැබුගිනි තත්ත්වය ඇති වෙලා මේ සත්වයකට අහු වෙලා විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වගේ ස්වභාවික ව්‍යසනයන්ට ගොදුරු වීමේ අවදානම වැඩි. ඒ නිසානේ මම ඔයාලට අර මුලින්ම කිව්වේ පොතේ සත්තු කීප දෙනෙක් සීමිත සතුන් ප්‍රමාණයක් ඉන්නකොට අපි මේ ක්‍රමයට යන්නේ නැහැ කියලා රිස්ක් එක ගොඩක් වැඩි කියලා අපි කියනවා. පැහැදිලිද? ඊළඟට මේ සඳහා විශාල භූමි ප්‍රමාණයක් අපි කළමනාකරණය කර ගන්නවා. සමහරවිට හෙක්ටයාර 100 200 ඒ වගේ භූමි ප්‍රමාණයක් කළමනාකරණය කර ගන්නවා. ඒක ටිකක් අපහසු කාර්යයක්. ඊළඟ එක තමා මම ඔයාලට කිව්වා අර අවසර නොලත් එහෙම නැත්නම් අපි ඒකට කිව්වොත් ඒක නීති විරෝධී මානව ක්‍රියාකාරකම් මිනිස් ක්‍රියාකාරකම් මේ භූමි තුල සිද්ධ වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. හරි සමහරවිට ඒ ඇතුන් මරලා එයාලගේ දල කපවල ඕන තරම් අහලා ඇති මේ වනාන්තර වලට ගිහිල්ලා ඒ ඇත්තු මරලා වෙඩි තියලා මරලා එයාලගේ දල කපාගෙන යනවා. ඒ වගේ නොයෙකුත් දේවල් වලට මේ ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ යම් යම් ගැටලුකාරී තත්ත්ව මේ ස්ථානීය සංරක්ෂණය අපි තියනවා කියලා කියනවා. අපිට ඒ ටික මං හිතන්නේ සටහන් කරගන්න තියෙනවා. අපි ඒ ටික පොඩ්ඩක් උතන සටහන් කරගමු. right. එහෙනම් පටන් ගන්න. පළවෙනි එක ලියන්න. ඉතා විශාල භූමි ප්‍රදේශ කළමනාකරණය කළ යුතු වීම. කළමනාකරණය කළ යුතු වීම. ඉතා විශාල භූමි ප්‍රදේශ කළමනාකරණය කළ යුතු වීම. right. දෙවෙනි එකෙන් ලියන්න අනිසි ලෙස වනාන්තර පරිහරණය කරන පුද්ගලයන්ගෙන් වනාන්තර පරිහරණය කරන පුද්ගලයන්ගෙන් ආරක්ෂා කරගත යුතු වීම. right. තුන්වෙනි එක ස්වාභාවික විපත් ක්‍රමාවක් අනතුරු වලට ස්වාභාවික විපත් ක්‍රමාවක් අනතුරු වලට ලක්විය හැකි වීම. ඇදලේද ඔන්න දෙවෙනි එක ඊළඟට ලියන්න නෙමෙයි තුන් මේකනේ
හතර මට කියන්න බැරි වුණ එකක් තියෙනවා කියන්න බැරි වුණා කියන්නේ මම ටිකක් ළඟින් යන එකක් කිව්වා ඔකට ඊට වඩා ටිකක් විතර වෙනස් දැන් උදාහරණයක් විදිහට ඊට කලිනුත් මම හිතන්නේ මේක කිව්වා අර ජාන සම්පත් විනාශ වීමට බලපාන හේතුවක් තමයි පුතේ ආගන්තුක ජීවීන් නැතුල් වීම මම ඔයාලට කිව්වා අපේ ජලාශවලට සැල්බීනියා ඇතුල් වීම නිසා ජපන් ජබර ඇතුල් වීම නිසා අපේ ජලාශවල තිබුණු බොහොමයක් අපිට ආවේනික අපේ රටට ආවේනික ජනිත පැල ඇති විනාශ වෙලා ගියා. ඒක මෙතනත් වෙන්න පුළුවන් කියනවා යම් විදේශීය ප්‍රභේදයක විදේශීය විශේෂයක ආක්‍රමණයක් වුණොත් සමහර විට ඒ අපි සංරක්ෂණය කරන්න ඕන ජීවීන් විනාශ වීමක් වෙන්න පුළුවන් කියලා කියනවා. රයිට්. ලියන්න හතරවෙනි එක එහෙනම් විදේශීය ප්‍රභේද විදේශීය ප්‍රභේද ආක්‍රමණය නිසා විදේශීය ප්‍රභේද ආක්‍රමණය නිසා ආවේනික ජීවි විශේෂ ආවේනික ජීවි විශේෂ ආවේනික ජීවි විශේෂ වඳවීමට ලක්විය හැක ආවේනික ජීවි විශේෂ වඳවීමට ලක්විය හැක පැහැදිලි නේද හරි එතකොට ඒ ටික විශේෂයෙන් මතක තියාගන්න මේ ස්ථානීය සංරක්ෂණයේදී අපිට මූණ පාන්න වෙන පුතේ ගැටලු මොනවද කියලා අහුවොත් විශේෂයෙන් විභාගයකදී වගේ අපෙන් අහුවොත් ගැටලු දෙකක් ලියන්න කියලා ඔන්න අපිට ඔය ගැටලු හතරෙන් දෙකක් ලිවීමේ හැකියාව තියෙන්න ඕන පැහැදිලිද එතකොට ඔන්න මේ ජාන සම්පත් සංරක්ෂණ ක්‍රමවල පුතේ පළවෙනි ක්‍රමයයි අපි කතා කරලා ඉවර කළේ මොකද්ද පළවෙනි ක්‍රමය ස්ථානීය සංරක්ෂණය ඊළඟට අපි එනවා දෙවෙනි ක්‍රමයට මොකද්ද දෙවෙනි ක්‍රමය පරිබාහිර එහෙම නැත්නම් බහිෂ් මොකද්ද පරිබාහිර එහෙම නැත්නම් බහිෂ් කියන්නේ ජීවීන් එයාලගේ ස්වභාවික වාසස්ථානේ අයින් කරලා වෙනම තැනකට අරන් ගිහිල්ලා එම ස්ථානේ සංරක්ෂණය කරනවා ඒ වගේම මෙතනදී මතක තියාගන්න අපි උපරිම උත්සාහ කරනවා මේක 100%ක් කරන්න බැරි වෙවි අපි උපරිම උත්සාහ කරනවා පොතේ ස්වභාවික වනාන්තරයේ තිබුණු තත්ව අර නව වාසස්ථානයේ තුල උපරිමයෙන් ලබා දෙන්න එහෙම නැති වුණොත් ආයෙ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මං කියන එක තේරෙනවද දැන් අපි මෙයාලා ස්වභාවික වාසස්ථානයේ අයින් කළ වෙන තැනකට අරන් ගියානවනේ අරන් ගිහලා එතන තියාගන්නේ දැන් සංරක්ෂණය කරන්නේ ඒ සංරක්ෂණය කරනකොට අර ස්වභාවික වනාන්තරයේ තුල තිබුණු තත්ත්ව උපරිමයෙන් කොහෙද පවත්වා ගන්න ඕනේ එයාලගේ නව වාසස්ථානයේ පවත්වා ගන්න ඕන එහෙම නැති වුණොත් ඒ පරිසරයේ සිදුවන වෙනස් වීම නිසා මෙයාලා සමහර විට මොකද වෙන්න පුළුවන් විනාශ වෙලා යන්න හැකියාවක් තියෙනවා පැහැදිලි නේද රයිට් එතකොට දැන් මෙතනදී අපි අනුගමනය කරන ක්‍රම කීපයක් තියෙනවා උදාහරණයක් විදිහට උද්භිද උද්‍යාන මේ පරිබාහිර සංරක්ෂණයට උදාහරණයක් උද්භිද උද්‍යාන වල දන්නවා පේරාදෙන උද්භිද උද්‍යානයේ තියෙනවා හග්ගල උද්භිද උද්‍යානයේ තියෙනවා එතකොට ගම්පහ එකක් තියෙනවා මම හිතන පළවෙනි එක ගම්පහ තමයි තියෙන්නේ ඕකේ තමයි පළවෙනි රබර් පැල එහෙම අපි හිතුවා කියන්නේ ගම්පහ හෙනරත්යම වගේ මට මතක එහෙනම් මේ මෑත කාලේ දැන් අවුරුදු 8ක 10කට වගේ කලින් අපේ රටේ අලුතින් උද්භිද උද්‍යානයක් ඉදි කරලා තියෙනවා ඒකට අපි කියන්නේ අර වියලි කලාපීය උද්භිද උද්‍යානයක් කියලා ඒක තියෙන්නේ පුතේ හම්බන්තොට මිරිච්චවෙල කියන ප්‍රදේශයේ හරි කොහෙද තියෙන්නේ අහලත් ඇති සමහර විට මිරිච්චවෙල ඒක තමයි ලංකාවේ තියෙන එකම වියලි කලාපීය උද්‍යානය හරි අපි කියනවා ඩ්‍රයිසෝන් හරි ඩ්‍රයිසෝන් ගාඩන් එක හරි උද්‍යානයක් කියලා කියනවා. ඒක අලුතෙන් හැදුවේ. අනිත් ඒවා ගොඩක් පරණ ඒවා. මම ඕකෙන් දෙකකට ගිහිල්ලා නැහැ. හරි දැන් මේ ඔය මිරිජ්ජ විල නම් මේ අපේ වැජ් එකේ අපිත් එක එකට හිටපු යාළුවෙක් තමයි මම හිතන්නේ දැන් එතන ඉන්නේ. එයා තමයි මම හිතන්නේ ඒක බාරව ඉන්නේ. ඊට පස්සේ
පින්නවල අලියනාථාගාරයේ ඉන්නේ අපිත් එක්ක එකට ඉගෙන ගත්ත අපේ ෆැකල්ටි එක නෙමෙයි අපේ රදනේ සයන්ස් එකේ අපේ ගෙවල් වලට පොඩ්ඩක් විතර මෙහයි. එතන යා තමයි දැන් පින්නවල අලියනාථාගාරයේ මම හිතන්නේ යා තමයි එතන හෙඩ් වෙන්නේ. හරි එතකොට කවුරු හරි එහෙම අනාගතයේදී ඒ වගේ තැනකට යනවා නම් ඔන්න පොඩ්ඩක් කන්ටැක්ට් කරලා දෙන්න. එතකොට ඔයාලට විශේෂයෙන් ඒවා බලන්න අවස්ථාව ලබා දෙවි. එතකොට මිරිච්ච විල යනවා නම් ඒත් කියන්න පොඩ්ඩක් කන්ටැක්ට් කරලා දෙන්න පුළුවන්. පේරාදෙනිය තව එහෙම අඳුරන කවුරුත් ඉන්නවද කියලා හරියට මතකයක් නැහැ. ඒ කියන්නේ මතකයක් නැහැ කියන්නේ තාම දන්නේ නැහැ. සමහර විට ඉන්නවද දන්නේ නැහැ. එතකොට ওই ගම්පහයකට ගිහිල්ලා නැහැ. හරි ඒක කොහෙද තියෙන ඔය කිවර කොහෙද තියෙන කියලාවත් දන්නේ නැහැ මම. හරි එච්චර ජනප්‍රිය නෑ මචන් ගම්පහයක. හැබැයි ජනප්‍රියම දෙක තමයි පේරාදෙනිය ඒක. නිමාරින් ජනප්‍රියයි. ඔයාලත් හැමෝම ගිහිල්ලා ඇතිනේ පේරාදෙනිය නේද? ගිහලා නැත්තම් යන්න. දැන් මේ දවස්වල කොරෝනානේ යන්න බෑනේ. එතකොට පේරාදෙනිය සහ හග්ගල ඔය දෙකද ගිහිල්ලා තියෙනවා. හරි පේරාදෙනිය ඇතින් ගොඩක් කතාවක් ගිහිල්ලා තියෙනවා කැම්පස් එකේ වැඩමායිමනේ ඉතින්. හරි එහෙම කියලා හැමදාම යන්නේ එච්චර එහෙම වුමනාවක් නැහැ ඉතින් අර අපි ගමේ පන්සලට යන්නේ නැහනේ නේද දැන් මම ගමේ පන්සලට ගිය කාලයක් මතක නැහැ ඒ වගේ ඉතින් අර දැන් කැම්පස් එකේ වැඩමායිමේ කියලා ඉතින් එහෙම ගාන එකට එහෙම නිතර යන්නේ නැහැ ඉතින් ඒ මොනවාරි එහෙම අවශ්‍යතාවයකුත් නැහැ ඉතින් නිකන් ඉන්න ගමන් සමහරට යනවා එහෙම නැත්නම් ඉතින් අපිට ඔය ඒ එක එක ප්‍රැක්ටිකල් වලට අදාළව එක් යනවා ඒ වගේ අවස්ථා වලට යනවා හග්ගලත් මම හිතන්නේ දෙතුන් පාරක් ගිහිල්ලා තියෙනවා එකක් එකපාරක් කැම්පස් එකෙන් ඒත් එක ගියා ඔය ලෑන්ඩ්ස්කේපින් භූමි අලංකරණය කියන පාඩම් වලදී ගොඩක් ඒ ෆීල්ඩ් සිට් යනවනේ එතකොට ඒකට ගියා ඊට අමතරව මම පේරි මේ රිසර්ච් එක කළේ නුවරදිය නිසා මට මතක තියෙන දේ එකපාරක් හරි දෙපා හරි ඒත් යාළුවත් එක්ක අපි දෙන්නෙක් එකට හිටියා මම ඔයාලට කියලා ඇති එයාත් එක්ක ගියා ඉතින් ඒ දෙක දැකලා බලලා තියෙනවා ඉතින් අර දෙක තාම බලලා නැහැ අනාගතයේදී බලන්න යන්න හිතානේ ඉන්න බලමු මේ කොරෝනාත් එක්ක ඉතින් සංචරණ සීමා නේ මේ වැඩි ඇවිදින්න හැකියාවක් නැහැ කොහෙවත් නේ ගෙදර ගෙදරට වෙලා ඉන්න එන හැම නැත්තම් වාරිය පොල එනවා ගෙදර යනවා වාරිය පොල එනවා ගෙදර යනවා ඊනන් එකවරටි ගියා හරි ඊන එකවරටි ගියා ඊන එකට තිබුණ උද්ඝෝෂණය හරි ඉතින් ළඟම තියෙන එකවරටි ළඟම තිබුණ එකවරටි එන ඉතින් ඉතින් දැන් එකවරටි ගියා ඊ උද්ඝෝෂණයට ගිහිල්ලා ඉතින් පොඩ්ඩක් වෙලා ඉඳලා ආවා කොරෝනා හැදෙයි දන්නේ නැහැ. ඉතින් ඔබට ගිහිල්ලා කරන්න දෙයක් නැහැ. ඉතින් මරාගෙන මැරෙන්න වෙලා නැති වෙන්නේ දැන්. හරි. එතකොට පරිබාහිර සංරක්ෂණය ගැන එහෙනම් පොඩ්ඩක් සටහන් කරගමු. මට කියන්න බැරි වුණා. ඒතර පරිබාහිර සංරක්ෂණ එකක් විතරයි මං කිව්වේනේ. ඒ තමයි දැන් ඔය ජාතික උද්‍යාන. හරි. ඒ උද්භිද උද්‍යාන. ඊළඟට පවතින පොතේ බීජ බැංකු කියලා જાතිය. හරි බීජ බැංකු. ඒතර ඒ වගේ බීජ සල්ලි දාන්නේ නැහැ. බීජ බැංකු බීජ දාන්නේ. එතන බැංකු වර්ග දැන් ඔය කියන විදිහට ගොඩක් තියෙනවා මොනවාද බැංකු වර්ග තියෙන්නේ තව මූල්‍ය බැංකු තියෙනවා මූල්‍ය බැංකු වල මොනවද දාන්නේ සල්ලි දානවා බීජ බැංකු වල බීජ බැංකුවට ගිහිල්ලා සල්ලි දාන්න එපා කවුන්ටරේට දෙයිලා එහෙම කවුන්ටරුත් නෑ හරියට දෙන්න ඒ වගේ තියෙන්නේ මොනවද ඒ වගේ බීජ තැම්පත් කරලා බීජ ගබඩා කරලා ඒවා සංරක්ෂණය කරලා තියෙනවා ඊළඟ තව තියෙනවා ඥාන බැංකු කියලා જાතිය මොන බැංකුද ඥාන බැංකු ඒ මේවත් තියෙනවා පුතේ ඥාන බැංකු ඒ වගේ දුර ඥාන තියෙන්නේ හරි ඥාන කියලා කියන්නේ ගොඩක් උපදින ඔය සයින කොටස් අපි තැම්පත් කරලා දෙනවා ඊළඟට තව බැංකු જાතියක් දෙනවා ඒවට කියන්නේ ශුක්‍රාණු බැංකු එහෙමත් බැංකු වර්ගයක් තියෙනවා පොත හරි අපේ රටේ තියෙනවා කියලා ආරංචියක් තියෙනවා මොන බැංකුද ශුක්‍රාණු බැංකු ස්පර්ම් බැංක් මොන බැංකු වර්ග හරි දැන් උත්තර දවසක් දැනින් නැත්නම් සමහර විට අපි නිකන් ඔය ටවුන් එකේ තියෙන බැංකුවනේ නේද ටවුන් එකේ තියෙන බැංකුවනේ ඒවා මූල්‍ය බැංකු ඊට අමතර බැංකු තියෙනවා ජාන බැංකු බීජ බැංකු හරි ජාන බැංකු බීජ බැංකු ඔය තවත් තියෙනවා ඒ වගේ තුන අර වේවා තියෙන්නේ ශුක්‍රාණු ගබඩා කරලා තියලා තියෙනවා අපේ රටේ ගොඩක් අඩුයි ගොඩක් මම දන්න තරමින් ඔය කියනවා මේ ලංකා හොස්පිටල් එකේ තියෙනවා කියලා ස්පර්ම් බැංක් එකක්. හැබැයි ලෝකයේ දිවුණු රටවල් වල මේ ස්පර්ම් බැංක් කියන එක ගොඩක් ජනප්‍රිය දෙයක්. ඒ ස්පර්ම් බැංක් එකකට ගිහිල්ලා ඒ එතන ගැහණු කට්ටියන්නේ කාන්තාවන්ට පුළුවන් ඒ ස්පර්ම් අරගෙන එතකොට මේ තමන්ට දරුවෙක් හදාගෙන ඉන්නේ හැකියාව තියෙනවා. එහෙම ඒ සිස්ටම් එක අපේ රටේ ප්‍රශ්නයක්. එතකොට උපැන්නේ නම ලියන තැන ඉඩක් නෙවදින්නේ.
හරි මාර සින්දුකුත් තියෙනනේ මොකද්ද මොකද එහෙම තියෙනවනේ උප්පැන්නේ පියාගේ නම ලියන තීරුවේ ඉරක් උනේ කොහමද අම්මේ හරි මොකක් හරි කියලා එහෙම අහනවනේ නේද එතකොට අපේ රටේ අර අපේ සංස්කෘතියත් එක්ක ඉතින් චුටි එහෙම ඉෂුව එකක් තේනවා එතකොට දාන්න තාත්තගේ නමක් නැහනේ නේද ඒකේ තාත්තගේ නම ගහලා නැහැ නේද ද නමක් නැහැ නමුත් ලෝකයේ දෙවුණු රටවල් වලදී එයාලගේ එන යුරෝපීය සංස්කෘතියත් එක්ක එයාලට ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් එයාලට විවාහ වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි දරුවෙක් ඕන. එහෙම තියෙනවා. විවාහ වෙන්නේ නැතුව දරුවෙක් ඕන. ඒකට එයාලට ඒ ක්‍රමවේදය ඒ ලෝකේ සමහර රටවල් වල ඒවා හදලා තියෙනවා. ඒකට එයාලට කියන ස්පර්ම් බෑන්ක් එහෙම නැත්නම් ශුක්‍රාණු බැංකු කියලා තියෙනවා. ඉතින් මේක මෙතෙන්ට අදාළ නැහැ. නමුත් එහෙම බැංකු වර්ග තියෙනවා කියලා මතක තියාගන්න. හරි. ඒකට තව තියෙනවා ඉතින් ඔය වනවගා උයන් තියෙනවා ඒ කියන්නේ අපි වනවගා පවත්වාගෙන යනවා හරි වට කියන්නේ වනවගා උයන් දැන් මින්නේරිය වනවගා උයනක් තියෙනවා ඒ වගේ වනවගා උයන් ඒවත් මේ පරිබාහිර සංරක්ෂණයට තමයි ආයිති වෙන්නේ ඊට අමතරව ඉතින් අර සත්වෝද්‍යානත් යන්න පුළුවන් දැන් ඒක ශාකවලට අදාළ නොවුණත් අපි මෙතන ඒවත් කතා කරනවා සත්වෝද්‍යාන දැන් අපේ තියෙනවා එහෙම සත්වෝද්‍යානයක් වෙත් තියෙන්නේ මතක නැහැ අර මතක සත්වෝද්‍යානේ අර අර ඔය ඔය මොරටුව ඒ සයිඩ් එක නේ තියෙන්නේ නම් මතක් වෙන්නේ සූ සූ එක කොහෙද කාටවත් මතක නෑ දෙහි නෑ ඔව් එහෙම නමක් තියෙන්නේ දෙහිවල ආ දෙහිවල දෙහිවල සත්වෝද්‍යාන ඒකත් ගන්න පුළුවන් මේ පරිබාහිර සංරක්ෂණය විදිහට ඒත් අපි මේ සත්තු ගැනල්ලා නෙතන සංරක්ෂණ ඒකට ඒකත් පරිබාහිර සංරක්ෂණ ඒක ශාක වලට නොවුනා පැහැදිලිද නේද රයිට් අපි එහෙනම් පරිබාහිර සංරක්ෂණයට අදාළ ඒ ටිකත් සටහන් කරගෙන යමු දැන් ලියා ගන්න මේ විදිහට හරි මැසේජ් ටිකක් දාලා තියෙන්නේ ආ රයිට් දෙහිවල පරිබාහිර සංරක්ෂණය ජෛව විවිධත්වයේ ජෛව විවිධත්වයේ ඕනෑම සංරක්ෂකයක් ඔය ජීවීන් කියන එකම තමයි තියෙන්නේ. ඒක අර එතනදී අර ජීවීන් නැතුව බීජ ඊට පස්සේ අර පටක කොටස් ඒ නිසායි අපි ඔහොම කියන්නේ. හරි. ජෛව විවිධත්වයේ ඕනෑම සංරක්ෂකයක්. අර ඒ සියල්ලම නියෝජනය වෙන්න ඕන ප්‍රතේ. හරි. ශාක එයාලගේ බීජ පටක කොටස් ඒ ඔක්කොම නියෝජනය වෙන්න ඕන නිසා තමයි කියන්නේ ජෛව විවිධත්වයේ ඕනෑම සංරක්ෂකයක් ඒවායේ ස්වාභාවික වාසස්ථානයේ ඒවායේ ස්වාභාවික වාසස්ථානයේ ඒවායේ ස්වාභාවික වාසස්ථානයේ ඒවායේ ස්වාභාවික වාසස්ථානයේ බාහිර වූ ස්ථානයකදී බාහිර වූ ස්ථානයකදී බාහිර වූ ස්ථානයකදී බාහිර වූ ස්ථානයකදී සිදු කරන සංරක්ෂණය සිදුකරන සංරක්ෂණය පරිබාහිර සංරක්ෂණයේ ලෙස හැඳින්වේ පරිබාහිර සංරක්ෂණයේ ලෙස හැඳින්වෙතර මේකටම බහිෂ් කියලා කියනවා පරිබාහිර සංරක්ෂණයේ ලෙස හැඳින්වේ හරි පැහැදිලි නේද එතකොට දැන් මේ
අද මේ පාඩම ඉවරයිනේ තව පොඩ්ඩයි තියෙන්නේ ඊට පස්සේ අපි ප්‍රශ්න ටික කතා කරන්න ඕනේ ප්‍රශ්න ටික කතා කරලා ඔක්කොම ෆිනිෂ් කරනවා මේ පාඩම සම්පූර්ණයෙන් ඉවර වෙනවා එතකොට ඊළඟට අපි කරන්නේ දැන් මේ 9 වෙනි පාඩමනේ පොතේ අපි 8 අයින් කර 8 අතෑරලා තමයි 9ට ආවේ එතකොට අපි ඊළඟට 9 වෙනි පාඩම පටන් ගන්න ඕන එතකොට 9 වෙනි පාඩමේ ටියුට් එක print කරලා නැහැ එහෙනම් print එකට දාන්න ඕන ටියුට් එක හදලා ඉවරයි මම හිතන්නේ කීප දෙනෙකුට මම ටියුට් එකේ PDF එක එව්වා එතකොට ඒ කියන්නේ PDF ගන්න දරුවෝ ටිකක් අපේ ඉන්නවනේ ඒ කියන්නේ අදුර බැහැර දරුවෝ ටිකක් ඉන්නවනේ එතකොට යාලා PDF එක ගන්න ගන්නවනේ මේ මාසෙට දැන් අපි අලුත් මාසෙකනේ මේ ආවේ පොතේ එතකොට මේ අගෝස්තු මාසෙ එතකොට අගෝස්තු මාසෙට අදාළව අන්ති ගාස්තු ගෙවන්න එතකොට මම PDF එක එවනවා PDF එක එවන්නම් ඊට පස්සේ තවල් print එකක් අරගෙන ලෑස්ති කරලා තියාගන්න මොකද අපි ඉඳලා ක්ලාස් එකේ පටන් ගන්න ඕන දැන් මේ පාඩම එතකොට අපේ ටියුට්ස් ගන්න දරුවෝ ටික ඒ කියන්නේ අපිත් එක්ක සුපුරුදු විදිහට මුල ඉඳලම පන්තිවලට සම්බන්ධ වෙච්චි අපේ ආයතන වලට සම්බන්ධ වෙන දරුවෝ ටික ඉන්නවනේ එතකොට යාළට ටියුට් ලබා දීම කරන්න ඕන මං කොමත් මේ සතිය තුළද දෙන්න ඕන නැත්නම් ඉරිදා ක්ලාස් එක පටන් ගන්න බෑ. මට ප්‍රශ්න තියෙන්නේ මට හෙටයි අනිද්දායි දෙකම කන පැලෙන්න නැත්නම් කටගාවටම පන්ති මුළු දවසම පන්ති. ඒත් එහෙම වුණොත් මට සිකුරාදා තමයි පෙන් කරන්න වෙන්නේ. සිකුරාදා පෙන් කළොත් සෙනසුරාදා තමයි දෙන්න වෙන්නේ. එහෙම වුණොත් සෙනසුරාදාම ඇවිල්ලා එහෙම නැත්නම් ඉරිදාත් පුළුවන් ගැටලුවක් නැහැනේ. සෙනසුරාදා ඉරිදා අපි වරුවයිනේ. ඒක සෝරි හවස් වරුවනේ පන්ති තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් සෙනසුරාදා මට එතකොට ආයතන වලට ටියුට් ලබා දෙන්න පුළුවන් ආනමඩුවේ ක්ලාස් එකේ අයට ආනමඩුවෙන් වෙනදා විදියටම සුපුරුදු විදියට ගන්න පුළුවන් ආයතනෙට මම ලෑස්ති කරලා දෙන්නම් වාරිපුර ක්ලාස් එකේ සුපුරුදු විදියට වාරිපුර ක්ලාස් එකෙන් ගන්න නිකවරටිය ක්ලාස් එකේ අය ඉන්නවද දන්නේ නැහැ එයාලා ආයතනෙට යන්න එපා ආයතනයේ චෝටි එක ඉෂුව එකක් තියෙනවා මේ ආයතනයේ ආන්ටිගේ දුව නර්ස් කෙනෙක් මේ නර්ස්ට ඒ දුවට කොවිඩ් හැදිලා කොරෝනා හැදිලා ඒ කියන්නේ එයාලා බෙහෙතුත් විදලා ඒත් කොරෝනා හැදිලා හැදෙනවා පොතේ බෙහෙත් විද්දට හැදෙනවා අර අමාරු වෙන්නේ නැහැ කියලා නේ කියන්නේ නමුත් දැන් එයා උතර එතන ආසාදිත් සෝරි ආශ්‍රිතය වෙනවනේ හරි විතර යන එනවා ඇතිනේ ඒතර ඒ නිසා අපි එහෙට දැන් යන්නේ නේ ළමයිට යන්නත් එපා කියලා තියෙන්නේ එතකොට සති දෙකකට අපිට එහෙ යන්න බැරි නිසා ඒ නිකවලටි ක්ලාස් එකේ අයත් මේ මාසේ account එකට මුදල් දාන්න එතකොට ටියුට් එක PDF එකක් විදියට හෝ හෙට දිහාටම මුදල් දැම්මොත් මට පුළුවන් හෙටම කුරිය කරන්න ඕන නම් කුරිය කරලා දෙන්න අපිට මේ මාසෙට ඒ ඒ ඒක කරන්න වෙනවා මොකද එතෙන්ට යන එක ටිකක් හරි නෑනේ නේද පිටත් රිස්ක් එකක් නේ හරි නෑනේ මොනවා වුණත් නිරෝධායනය කරලා ඇත්තේ ගොඩක් දුරට ඊට පස්සේ මට කෝල් කරන්න බැරි වුණා අතන මහව ක්ලාස් එකේ දරුවන්ට මහව ක්ලාස් එකෙන් ගන්න පුළුවන් ගැටලුවක් නෑ ටියුට් එක තිබ්බට පස්සේ කෝල් එකක් දෙන්න හැබැයි කොහොම හරි ඉරිදාට කලින් අපි ටියුට් එක අරගමු හරි PDF ගන්න අය එයාලා මට මේ මාසෙට අදාළ මුදල් ගෙවන්න එතකොට මම ඔයාලට PDF එක එවන්න කිසි ගැටලුවක් හරි අපි උපරිම උත්සාහ කරමු මේ සතිය ඇතුළත ටියුට්ස් අරගන්න මම ඊට කලින් ගහන්න පුළුවන් වුණොත් ඔයාලට අනේ විදේ වන්නම් ටියුට්ස් ටික තිබ්බා ගන්න කියලා කොහොම හරි සෙනසුරාදා හරි ලෑස්ති පිටේ ඉන්න අඩුම තරමේ සෙනසුරාදා හරි අපි ටියුට් එක අරගන්න ලෑස්ති පිටේ ඉන්න ඉතින් සෙනසුරාදා දැම්මොත් එදාට දවසම විශේෂ වාරිපුල ක්ලාස් එකේ එදාට දවසම ඇතර වැඩි ළමයි ප්‍රමාණයක් අපේ ඉන්නේ වාරිපුල ක්ලාස් එකේනේ ඒතර එදාට දවසම ගන්න පුළුවන් වාරිපුල ක්ලාස් එක සහ ආනමඩිය ක්ලාස් එක තමයි වැඩිම ළමයි ප්‍රමාණයක් ඉන්නේ සමානව වගේ ඉන්න ඒතර ඒ දෙකොල්ලොන්ට ගන්න පුළුවන් මයික ලෑස්ති කරලා දෙන්නම් කොහොම හරි අද මේ පාඩම ඉවර කරනවා අපි. මේක තමයි අවසාන නිවේදනය. අද මේක ඉවර කරනවා. සම්පූර්ණයෙන් ඉවර කරනවා. ඉවර කළා තමයි අපර කරන්නේ. ආයෙ තියන්නේ නැහැ. චුට්ටක්වත් තියන්නේ.
අද අපි ඉරිදා ක්ලාස් එකේ අනිවාර්යෙන් අලුත් පාඩම පටන් ගන්නවා. අලගේ සිලබස් එකේ 9 වෙනි පාඩම ටියුට් දෙකක් තියෙනවා අපතේ. පළවෙනි ටියුට් එක තමයි ඒ වන්නේ. ඒ කියන්නේ ශාක ප්‍රචාරණයේ තියෙනවා ලිංගික ප්‍රචාරණය සහ අලිංගික ප්‍රචාරණය නැත්නම් වර්ධක ප්‍රචාරණය කියලා කොටස් දෙකකට බෙදලායි කතා කරන්නේ. ඒතකොට ලිංගික ප්‍රචාරණය නැත්නම් බීජ සම්බන්ධ සියලු කොටස් ටික පළවෙනි ටියුට් එකේ තියෙනවා. ඒතකොට දෙවෙනි ටියුට් එකේ පටන් ගන්න වර්ධක ප්‍රචාරණයේ ඉඳලා අවසානයේ පටක රූපණය දක්වාම ඒක කරගෙන යන්න තියෙනවා. ඒතර ඒ ටියුට් එක දෙන්නම් මේ මාසේ අවසාන වගේ දේවි. මොකද ඔය පළවෙනි ටියුට් එකේ අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මේ ටිකක් ලොකු පාඩමකට අපි දැන් ඔය අත ගහන්න යන්නේ. වලදි 12 වසරේ තියෙන ලොකුම පාඩම. ඒ පාඩම තමයි 12 වසරේ අපිට දාලා තියෙන ලොකුම පාඩම. ඒක ඒකයි ටියුට් දෙකකට ගහන්නත් සිද්ධ වුණේ. පැහැදිලි නේද? ඒතර ඒ ඉස්සරහට අපි කරන්නේ මොකද්ද? අපේ ප්ලෑන් එක මොකද්ද කියන එක අපි එහෙම කරගෙන යමු. කොහොමත් අපිට තව කාලයක් මේ යන විදිහට ඔන්ලයින් ම තමයි කරන්න වෙන්නේ. මේ අවුරුද්දම අපිට ඔන්ලයින් කරන්න බේබි වෙන විකල්පයක් අපිට පේන තෙක් මානෙක නෑ. මෙන්න කොරෝනාත් එන්නේ ටිකක් වැඩි වගේ ගතියකුත් තියෙනවානේ. හරි. එතකොට යටින් චුටි කරුණක් දීලා තේන අපතේ මෙහිදී ස්වාභාවික වාසස්ථානවලට බොහෝ සෙයින් සමාන වූ තත්ව ලබා දී යුතුයි. මම ඒක කියවන්නේ. ඒ ස්වාභාවික වාසස්ථානෙට සමාන වූ තත්වයක් අපි උපරිම දෙන්න උත්සාහ කරන්න ඕන පොතේ එයාලා දැනට ඉන්නේ අලුත් වාසස්ථානයේ තුල. right. එතකොට මේ පරිබාහිර සංරක්ෂණ ක්‍රම ටික අපිට කතා කරන්න තියෙනවා. ඒකේ පළවෙනි එක ටියුට් එකට විදියට අපි යමු. පළවෙනි එක දීලා තියෙන්නේ පුතේ බීජ බැංකු කියන එක. එතකොට බීජ බැංකු මම වාට කිව්වා අපි මේ වගේ මොනවද තැන්පත් කරලා තියෙන්නේ. බීජ තැන්පත් කරලා සංරක්ෂණය කිරීමක් කරනවා. එතකොට මේ බීජ විදියට ජාන සම්පත් සංරක්ෂණය කරන්න සකස් කරලා තියෙන ස්ථාන අපි විශේෂයෙන් හඳුන්වනවා බීජ බැංකු කියලා. පැහැදිලි නේද? රයිට්. ලියා ගන්නක මේ විදිහට බීජ මගින් යම් විශේෂයක බීජ මගින් යම් විශේෂයක ජාන සංරක්ෂණය කිරීම සඳහා බීජ සුරක්ෂිතව ගබඩා කර තබා ගන්නා විශේෂිත මධ්‍යස්ථාන බීජ බැංකු නම් වේ. රයිට්. ඔන්න බීජ බැංකු පොතේ ඊළඟට දෙවෙනි එක දීලා තියෙන්නේ ශ්‍රේෂ්ඨ ජාන බැංකු. ජාන බැංකු වලත් උඩ වර්ග දෙකක් ගැන අපි කතා වෙනවා. එකක් නිකම්ම ජාන බැංකු කියලා එකක් තියෙනවා. ඊළඟට ශ්‍රේෂ්ඨ ජාන බැංකු කියලා තියෙනවා. ඒතර ශ්‍රේෂ්ඨ ජාන බැංකුවක් කියලා කියන්නේ මේ අපි කියන්නේ දැන් ජාන කියලා අදහස් කරන උතුන ජීවීන් කියන එකමනේ. ශාක කියන අදහසම තමයි තියෙන්නේ. ඉතින් අපි ශාක යම් ශේෂ්ත්‍රයක වගා කරන සංරක්ෂණය කිරීමක් තමයි මෙතන කරන්නේ. ඒ කියන්නේ එලිමහනේ හැබැයි ස්වභාවික වාසස්ථානේ නෙමෙයි පොතේ. ස්වභාවික වාසස්ථානයෙන් එළියට අරන් ඇවිල්ලා වෙනම තැනක ඒවා වගා කරලා අපි සංරක්ෂණය කිරීම කරනවා. ඒකට අපි කියනවා ශේෂ්ත්‍ර ජාන බැංකුවක් කියලා. හැබැයි ඒක අහපොව මතක තියාගන්න ඒක උද්භිද උද්‍යානයක් නෙමෙයි හැබැයි. උද්භිද උද්‍යානයක් කියලා කියන්නේ ඒක ටිකක් එතන එහාට ගිහින් තව කතන්දර තියෙනවන්නේ. උද්භිද උද්‍යානයක් කියපුවාම ඒවා ලස්සනට වගා, ඒ කියන්නේ අලංකාරය පිළිබඳව අපි කතා කරනවානේ එතන. පිළිවෙලකට වගා කරලා ඒවා ලස්සනට නඩත්තු කරලා එහෙම ලොකු කතන්දරයක් එතන තියෙනවා. මේකේ එච්චර දෙයක් නැහැ. අපි කරන්නේ ශේෂ්ත්‍රේ නැත්තම් ස්වභාවික වාසස්ථානයේ තියෙන ඒ සංරක්ෂණය කරන්න ඕන ශාක අරන් ඇවිල්ලා අපි වෙනම තැනක වගා කරලා අඩප්තු කිරීමක් කර. පැහැදිලි නේද? right. ලියා ගන්නක මේ විදිහට ශේෂ්ත්‍රේ ශාක වගාකොට
शाकवगाकोट एमागेन ज्ञान संरक्षणे किरेम एमागेन ज्ञान संरक्षणे किरेम मेहदी सिद्धवे उदाहरण विधियट उदाहरण विधियट उदाहरण उदाहरण ඔසු උයන් වනවගා උයන් ඔසු උයන් පේනවනේ ගැටලුවක් නේද වනවගා උයන් ඔසු උයන් හරි එතකොට ඒ කතා කරන්නේ පොතේ ශ්‍රේෂ්ඨ ඥාන බැංකු ඊළඟට මොකද තියෙන්නේ ඥාන බැංකු කියන එක රයිට් ලියා ගන්න මේ විදියට ශාකවල ප්‍රවේණික ද්‍රව්‍ය කියන්නේ ඥාන ප්‍රවේණික ද්‍රව්‍ය ශාකවල ප්‍රවේණික ද්‍රව්‍ය සංරක්ෂණය කර තබා ගන්නා ප්‍රවේණික ද්‍රව්‍ය සංරක්ෂණය කර තබා ගන්නා මධ්‍යස්ථාන ප්‍රවේණික ද්‍රව්‍ය සංරක්ෂණය කර තබා ගන්නා මධ්‍යස්ථාන ඥාන බැංකු වේ ඥාන බැංකු වේ රයිට් ඒකේ පොයින්ට් දෙකක් විදිහට තියෙන්නේ ඊළඟ පොයින්ට් එකට එන්න ඥාන බැංකු වේ ඊළඟ පොයින්ට් එකට එන්න මෙහිදී ජීවී කොටස් අධිශේත කර අධිශීතකර වියලීමෙන් එක හයිලයිට් කරගත්තත් කමක් නැහැ පුතේ අධිශීතකර වියලීමෙන් ඒකෙන් හයිලයිට් කරගන්න අධිශීතකර වියලීමෙන් ඒවා සංරක්ෂණය කරයි ඒවා සංරක්ෂණය කරයි ඒකටම ලියන්න එලෙසම ඒකටම එලෙසම ශාක වර්ධක කොටස් සංරක්ෂණයද සිදු වේ එලෙසම ශාක වර්ධක කොටස් සංරක්ෂණයද සිදු වේ එලෙසම ශාක වර්ධක කොටස් සංරක්ෂණයද සිදු වේ හරි ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ අර අධිශීත කරලා වියලීමෙන්ම ශාක වර්ධක කොටස් සංරක්ෂණය කරන්න පුළුවන් ඒකයි කියන්නේ හරි දැන් උඩ පැහැදිලි කරන්න පුතේ ප්‍රවේණික ද්‍රව්‍ය අධිශීත කරලා වියලීමෙන් සංරක්ෂණය කරනවා කියනවා ඒ විතරක් නෙමෙයි අධිශීත කරලා වියලීමෙන් සංරක්ෂණය කරන්න පුළුවන් කියනවා ශාකවල වර්ධක කොටස ඒකයි ඔය කියන්නේ පැහැදිලි නේද රයිට් ඊළඟට උද්භිද උද්‍යාන නැත්නම් බොටනිකල් ගාන ලියාගමු නේද විස්තරේ මම ගොඩක් ඒ ගැන කතා කළා විශාල ශාක විශේෂ සංඛ්‍යාවක් විශාල ශාක විශේෂ සංඛ්‍යාවක් එක් ස්ථානයක වගා කර පවත්වාගෙන යාම මෙහිදී සිදු කරේ
පවත්වාගෙන යාම මෙහිදී සිදු කෙරේ. පවත්වාගෙන යාම මෙහිදී සිදු කෙරේ. පැහැදිලි නේද? මේකේ තියෙන ඒ විශේෂත්වය තමයි ශාක අංකයේ විශේෂ විශාල සංඛ්‍යාවක් වතේ. අපි මේ මේ වගේ ස්ථානවල වගා කරනවා. වගා කරලා ඒක ලස්සනට නඩත්තු කරගෙන සංචාරක ආකර්ෂණයක් ලබා ගන්න පුළුවන් විදිහට අපි ඒක පවත්වාගෙන යනවා. පැහැදිලි නේද? රයිට්. ඒකටම අපි ලියමු. ඒකටම ශ්‍රී ලංකාවේ මෙලෙස පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ මෙලෙස පවත්වාගෙන යන උද්භිද උද්‍යාන ලෙස පේරාදෙණිය කමාවක් ගම්පහ කමාවක් හග්ගල සහ මිරිච්ච විල වරහන්නතරල යන්න මෙතන මිරිච්ච විල ළඟින් වරහන්නතරල යන්න වියලි කලාපීය උද්භිද උද්‍යානයේකි වියලි කලාපීය උද්භිද උද්‍යානයේකි හරි මිරිච්ච විල කියන එක අපි කතා කරන්නේ වියලි කලාපීය උද්භිද උද්‍යානය අනෙත් තුනම තියෙන්නේ තෙත් කලාපේ හරි අනෙත් තුනම තියෙන්නේ තෙත් කලාපේ ඒවත් කලාප තුනක තියෙන්නේ හරි දැන් හග්ගල ගත්තොත් උඩරට තෙත් කලාපේනේ උඩරට තෙත් කලාපේනේ නුවරඑළියටත් එහා නේ තියෙන්නේ නුවරඑළිය ඉඳලා මතන කිලෝමීටර් 5ක් 6ක් වගේ ඉදිරිය යන්න තියෙන ඊටත් වැඩිද මන්ද හරියට මතක යන්නේ ඊළඟට පේරාදෙණිය ගත්තාම මැදරට තෙත් කලාපය මේ තුනත් හදලා තියෙන්නේ නේද ඒ ඒ කලාප වලට ආවේනික ඒ ඒ දේශගුණික කලාප වලට ආවේනික ශාක වර්ග ඒ වගේ වදා කරලා තියෙනවා ඒකයි එහෙම කරලා තියෙන්නේ. උදාර පේරාදෙණිය කියන්නේ මැදරට තෙත් කලාපය. උදාර ගම්පහ කියන්නේ පහතරට තෙත් කලාපය. හැබැයි තුනම තෙත් කලාපය. තුනම තියෙන්නේ කොහෙද තෙත් කලාපය. ඇයි තෙත් කලාපයම හදන්නේ? නඩත්තු වලේසේ. දැන් ඔය වියලි කලාපයේ මේ උද්භිද උද්‍යානේ හෙන පට්ට කට්ටක් කරනවා ඒක නඩත්තු කරන්නේ. අනකොලවට එහෙම දවස ගානේ වතුර ගහන්න ඕනේ දැන් පේරාදෙණියේ උද්භිද උද්‍යානේ එහෙම වතුර ගහන්න අවශ්‍ය නැහැ හරි එහෙම දවස ගානේ ඒවට වතුර ගහන්නේ නැහැ ඒ ඒ දේශගුණික தත්ත්වය මත ඒවා හරියට නඩත්තු වෙනවා යම් වියලි කාලයකදී යම් ප්‍රමාණයකට එහෙම මේ නඩත්තුවක් අවශ්‍ය වුණත් සාමාන්‍යයෙන් නැහැ හැබැයි මේක එන පට්ට කට්ට කරේ කතකට මොකටද කියලා හිතෙන නැති මේවා මේ හැදුවේ හරි අමහර දැන් කනකොල වගේ ඒවා තමයි නඩත්තු අපහසු දැන් අනිත් ශාක වර්ග ගොඩක් ඕකේ වගා කරලා දෙන වියලි කලාපේට ආවෙන එක ඒවා. ඒතර ගැටලුවක් නැහැ. එක එක පතොක් වර්ග. ඒතර ප්‍රශ්නයක් නැහැ. ඒවා නඩත්තු කරන්න 아무 දෙයක් නැහැ. ඒවා කොහොමද වියලි කලාපේ දෙන්නේ? අර කනකොල වගේ දේවල් තමයි ඕකේ නඩත්තු කරන්න හරි අපහසුයි කියන්නේ. නිතර වතුර දාන දාය දවස ගානේ වතුර දාන්න. නැත්තම් මැරෙන කනකොල. හැදෙන්නේ ඒතර මිරිජ්ජ වෙල මතක තියාගන්න ඕන වියලි කලාපේ උද්භිද උද්‍යානයක්. වරහන් වහන්න දැක්විය හැක වරහන් වහලා දැක්විය හැක අද මේ අස්වැනි එක තියෙන්නේ ඊළඟට මේ වනවගා වියන් කියලා දැන් මෙතන අපි උදාහරණක් ලිව වනවගා වියන් කියන එක උසු වියන් වනවගා වියන් ඊට පස්සේ මේක වෙනමත් එකක් විදිහට ඔයාලගේ සිලබස් එකේ දීලා තියෙනවා වනවගා වියන් කියලා හැබැයි මේක මෙතන තියෙන ප්‍රශ්නේ තමයි
මේක සිංහල වචනේ ගැළපීමේ අවුලක් තියෙන්නේ. මේකට ඉංග්‍රීසියෙන් නම් අපි කියන ආබොරේටා කියලා. නමුත් ඒක සිංහලට හදලා තියෙන අපව අර අපි උදාහරණයට ලියාගත්තු වනවගා උයන් ඒකම තමයි දාලා තියෙන්නේ. පටල ගන්න එපා. ඒතර ඒක ප්‍රධාන එකක් විදිහටත් යනවා. ඒක අනු එකක් විදිහටත් යනවා. උදාහරණයක් විදිහටත් යනවා. දැන් ඔහොම ප්‍රශ්නයක් තියෙනවා මේ ඇග්‍රි වල නේ මේ BST කියන විෂයේ 13 වසරේ පාඩමක් තියෙනවනේ විසිතුරු ශාක උද්‍යාන විද්‍යාව කියලා එකක්. ඕනමන්තල් හෝටිකල්චර් කියලා එකක් තියෙනවා. ඒකේ කැපුම් මල් ගැන කතා කරන් දෙනවා. කැපුම් මල් වල ඕකිඩ් වල වර්ග තියෙනවා. හරි. ඒතර ඒකේ ප්‍රධාන ඕකිඩ් වර්ගයක් තියෙනවා ඵලනොප්සිස් කියලා. ඵලනොප්සිස්. ඊට පස්සේ ඵලනොප්සිස් කියන එක ආය උදාහරණයක් විදිහට වැටෙනවා ඩෙන්ඩ්‍රෝබියම් කියන ගණයේ යටතේ. ඒතර ළමයිට ඔන්න චුට්ටක් පැටලෙනවා. ඒක එකම නම දාලා තියෙන්නේ. ඩෙන්ඩ්‍රෝබියම් කියන ඕකිඩ් වර්ගය යටතේ ප්‍රධාන එකක් විදිහට සෝරි උදාහරණයක් විදිහට ඵලනොප්සිස් වෙනකොට ඩෙන්ඩ්‍රෝබියම් වගේම ප්‍රධාන ගණයක් විදිහට දාලා තියෙනවා ඵලනොප්සිස් කියන එක. හරි. එහෙම නම් කරනකොට ඒ වගේ ඒවා වෙනවා ඉතින්. ඒ වගේ මෙතන එතකොට අපි අර කලින් කතා කරපු මේ ජාන ශ්‍රේෂ්ඨ ජාන බැංකුවල උදාහරණයක් විදිහට බලන්න දෙවුවා වනවගා උයන් කියලා. ඒතන ඒක තියෙනකොට මෙතන ප්‍රධාන එකක් විදිහට අය වනවගා උයන් කියන එක සිලබස් එකේ අපිට දීලා තියෙනවා. පැහැදිලි නේද? රයිට්. එතන යටින් ලියා ගන්න මේ විදිහට රාජ්‍ය දැව සංස්ථාව මගින් රාජ්‍ය දැව සංස්ථාව මගින් රාජ්‍ය දැව සංස්ථාව මගින් පවත්වාගෙන යන වනවගා සහ මින්නේරිය ජෛව විවිධත්ව උද්‍යානය මින්නේරිය ජෛව විවිධත්ව උද්‍යානය මේට අයත් වේ. මින්නේරිය ජෛව විවිධත්ව උද්‍යානය මේට අයත් වේ. රයිට්. පැහැදිලි නේද? ඒක තමයි කතා කරන්න තියෙන පොතේ පරිබාහිර නැත්නම් බහිස් සංරක්ෂණ ක්‍රම විදියට. රයිට්. තව තියරි කොටසක් තියෙනවා. නමුත් ඒ ටික කතා කරන්න කලින් අපි චුට්ටක් ප්‍රශ්න පැත්තට යමුනේ. ඉල්ලා ගන්නකෝ අපිට කතා කරන්න තියෙන හරිය ඉතිරි වෙලා තියෙන හරිය. මොකද මං කිව්වා අද මේ පාඩමේ එක දශමයක්වත් ඉතිරි කරන්න නෑ. ඕම කතා කළ ඉවර කරලා තමයි අපි නතර කරන්නේ. බය වෙන්න එපා. වෙලාවටත් කලින් සමහරට නතර කරන්න පුළුවන්. අපට කලින් නතර කරන්න පුළුවන්. ඔව් තාම 6යි කාලටත් නෑ. තව වෙලා තියෙනවනේ. එහෙනම් අපි මේ ප්‍රශ්න ටිකත් කතා කරලා ඔක්කොම කරලා නතර කරමු. මගේ දැනුමේ හැටියට මගේ මතකයේ හැටියට හැටියට පළවෙනි පිටුවේ ප්‍රශ්න 9ම කරලා තියෙන්නේ. ඉතිරියක් තියෙනවා නම් මට කියන්න. ඒ වගේම දෙවෙනි පිටුවේ මගේ මතකයේ තියෙන විදිහට සියලුම ප්‍රශ්න ටික කරලා තියෙන්නේ. ගැටලුවක් නැහැ. ඉතිරියක් තියෙනවා නම් කියන්න සර් මෙන්න මේක කරලා නැහැ කියලා. විසි අට වෙනි පිටුවේ ප්‍රථමාටික මට මතකයක් නැත්තේ 16 නම් කළා වගේ මතකයි. මොන හරි කරන්න තියෙනවනම් චුට්ටක් එවන්න මට ඉක්මනට. 17ක් කළා වගේ මතකයි. 18ක් කළා වගේ මතකයි. 19 ඔක්කොම කළා වගේ මතකෙකුත් තියෙනවා. මට කියන්න 28 වෙනි පිටුවේ ඉතිරි මොනව හරි තියෙනවනම් චුට්ටක් ඔතේ. 25ට එනකල් කළා. ඔක්කොම 25ට එනකන් කරලා තියෙන කිසිම එකක් අඩු අතෑරලා නැහැ. ෂුවර් නේද? රයිට්. එහෙනම් අපි බලමු 25න් එහාට. හරි. 26, 27, 28, 29. 26ට උත්තරේ. එවමුද බලන්න කට්ටිය එකතු වෙලා. එවන්න බලන්න මේ පැත්තට 26ට උත්තරේ.
නෑ ඔය ප්‍රශ්න අංක කිව්වේ ඔව් පිටු අංක තියෙන 28 20 30ක් තියෙනවා මගේ කෙනා හරි 30 වෙනි පිටුවකුත් තියෙන්න ඕනේ හරි ඔව් උත්තර එවලා තියෙනවා කීප දෙනෙක් අනිත් අය එවනවද තව විනාඩියක් විතර දෙන්නද හරි මොකද උත්තරේ යම් ඥානයක් වෙනත් ජීවියෙකු මගින් වෙනත් ශාකයකට ඇතුල් කිරීමේ තාක්ෂණ මතකද අපි කතා කළා අර ශාකයකට බන්ද මේ කතා කළේ නේද ශාකවලට ඔය ශාකවලට කතා කළේ ශාකවලට කතා කළේ කණාමැදිරියගේ කතන්දරේ මතකයි නේද ඌගේ අර රෑට ආලෝකයක් නිකුත් කරන්න හේතු වන රසායනික ද්‍රව්‍ය ඒ නිෂ්පාදනය වීමට බලපාන ජාන කොටස වෙන් කරගෙන වාහක ජීවියෙක් උපයෝගී කරගෙන ශාකයකට ඇතුල් කළොත් ශාකයත් රැයට මොකද වෙනවද දිලිසෙන්න පටන් ගන්නවා මොකද්ද මේකට කියුවේ DNA ප්‍රතිසංයෝජනය උත්තරේ දෙක DNA ප්‍රතිසංයෝජනය හරි 27 බලමු උත්තරේ වන්න බලන්න 27ට 27ට උත්තරේ වන්න ප්‍රති 27ට උත්තරේ වන්න ඉක්මනට වන්න මම හිතමුද ඔයාලා කර මේ 27 කරන්න බෑ දැන් කරන්න මෙන්න මෙතන මේ in vivo ex vivo කියනවා නේද මේ in vivo කියලා කියන්නේ නිකන් වීදුරු නලයක් වල වගේ අදහස හරි in vivo කියලා කියන්නේ නිකන් වීදුරු නලයක් වල අදහස වගේ ex vivo කියනතර වීදුරු නලයක නිකන් පිට වගේ අදහස ඒ වගේ අදහසක් තියෙනවා හරි එතකොට මේක කියන්නේ ස්වාභාවික වාසස්ථානයක් තුලදීම ප්‍රවේණික සම්පත් සංරක්ෂණය. හරිම ලේසි. ඔව් හැමෝමට එක දිගට උත්තරේ වෙනවා. ඒ තරම් ලේසි උත්තරේක ස්ථානීය සංරක්ෂණ. ඊළඟ 28 බලන්න උත්තරේ 28ට 28ට උත්තරේ බලන්න. 28ට හොඳයි උත්තරේ වෙනවා කීප දෙනෙක්. ඔව්. ඔව් උත්තර වර්ග දෙකක් එනවා. බලමු. දෙකක් තාව තුනක් තාව බලමු. ඔව්. උත්තරේ කියදමු තේ තුන නේද? මේ බලන්න බීජ බැංකුව වැදගත් වන්නේ මොකටද? ප්‍රවේණික විවිධත්වය ආරක්ෂා ජාන සම්පත් සංරක්ෂණය කර ප්‍රවේණික විවිධත්වය ආරක්ෂා කිරීම. නේද? එහෙනම් උත්තරේ संरक्षण उदाहरण मट उत्तर मट उत्तर තව තව ටිකක් එවන්. ඔව් තවම දේ 24ක් ඉන්නවා පන්ති එක්කෙනෙක් යනවා එනවා කවුද දන්නේ නේ. 27ක් හිටියා දැන් 24ක්. 25ක් හිටියා. දැන් 24යි දෙන්න. හරි මං හිතනවා හැමෝම එකම උත්තරේ එවන්නේ. ඒ කියන්නේ ඔයාලා හරි ඇති. ජාන ප්ලාස්ම සංරක්ෂණයේ උදාහරණයක් වනුයේ තර්ජනයේ මුහුණ පාය ඇත්තේ විශේෂ පිළිබඳව යැපුම් ගොවීන් දැනුවත් කිරීම නෑ. එහෙම එකක් නෙමෙයි මේකෙ වෙන්නේ බහුවාර්ෂික භෝග නැහැ විදේශීය විශේෂ පාලනයට නැහැ
පාංශුත නෑ තර්ජනයට මුහුණ පායති ශාක විශේෂවල බීජ දිගු කාලීනව ඕ අර බීජ බැංකු පවත්වාගෙන යාම වගේ අදහසක්නේ. එහෙනම් 29ට උත්තරේ පහ. මම හිතන මට ඒක හැමෝම උත්තරේ පහ එව්වේ. 30ට උත්තරේ වන්නකොට 30ට 30ට හොඳයි. ඔව් 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 හරි. ස්ථානීය ජන සංරක්ෂණයට උදාහරණයක් වන්නේ මොකක්ද? අබේ භූමි නේද? ශ්‍රේෂ්ඨ ජාන බැංකු පරිබාහිර, උද්භිද උද්‍යාන පරිබාහිර, වනවගාවියන් පරිබාහිර, බීජ බැංකු පරිබාහිරනේ. රයිට්. සෝරි 35ට වන්න. 35 एक कालीन करपु तीयरी वाले दाल आई है कालीन करपु तीयरी के लिए हम एक कम मत करते हैं उन्होंने मैं पादम पुराम ओन तने किंदे मंगे हुए ඕන තැනකින් ඇහුවොත් මතක තියෙන්න ඕන. මං අහන්නේ කොහෙන්ද? ඕන දෙයකට උත්තර දෙීමේ හැකියාව තියෙන්න. මේ පාඩමේ විතරක් නෙමෙයි මේ දක්වා කරලා තියෙන සියලු පාඩම් වල මේ හැකියාව තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔයා අසමත්. ඔයා ෆේල්. හරි, මේ හැකියාව තියෙන්න ඕන. නැත්නම් නැත්නම් මොකක් හරි. නැත්නම් මොකක් හරි. බලන්න එක් මොහොතක්. මතන ඔය තියෙන්නේ සහාබි ජනනයේදී විෂම යුග්මක. ඒක තේරෙනවන්නේ විෂම යුග්මක. සර්ෆේල් මං මං පාස් වෙලා නෑ. අරසනේ අරස සර්ෆේල් එනේ සර් තමයි හොඳටම කළේ. මං හිතනවා මේ ප්‍රශ්නේ නම් ගොඩක් අය වරද්දගනී වගේ. මොකද හේතු කිපයක් තියෙනවා. එකක් ගොඩක් කලින් කරපු කෑල්ල. ඒ නිසා වරදී. ඊට පස්සේ ටිකක් අමාරු අමාරු නැහැ. ඉතින් කලින් කරපු ප්‍රශ්න තමයි ඔක තියෙන්නේ ගොඩක් දුරට. ඒ කියන්නේ අර ආයෙ කියන් තියෙන වල පාඩම් කරලා නැහැ කියන එක තමයි එකෙන් හෙලිදරව් වෙන්නේ. හරි. එකෙන් කියවෙන්නේ. ඒ කියන්නේ පාඩම ඉවරනකොට आ मुकुट मत कने तो मूल पाहुगे वो मुकुट मत कने ये मत आए अरे मत के तीन नो पार्टन इधर ने कोटे मूल पार्टन पार्टन कले इधर वेला पिए आया ये पार्टन पार्टन करन तो ने तम तक के ना नेवते 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 पार्टन करन हरे मां प्रश्न तीन नाम साहबी जन ने संबंध वागंति की पे आप हाथ देख बे ඒ ප්‍රකාශයේ කේනාපතේ සහාබිජන්නේදී ජනිතයන් අතර හානිකර ලක්ෂණ මතුවීම සිදුවේ. ඔවුනේ අපි කිව්වා මේ සහාබිජන්නේදී පුතේ හිතකර ලක්ෂණ යටපත් වෙන්නත් පුළුවන්. ඒ වගේම හානිකර ලක්ෂණ මතුවීම වෙන්න පුළුවන්. ඒකට හොඳ උදාහරණයක් තමයි මං ශාකවල නැති උනත් අපි මිනිස්සු අතර තියෙන තැලිසීමියා රෝගය. ඒ වගේ යටපත් වුණු හානිකර ලක්ෂණයක් තමයි ඉස්මතු වෙලා එන්නේ. හරි, ත්‍රේකදී ගොඩක් දුරට හේතු වෙන්නේ ඔය ඔය කතන්දරේට අර දැන් හානිකර ලක්ෂණ වලට බොහෝ දුරට හේතු වෙන්නේ නිලීන ඥානනේ. එතකොට මේ නිලීන ඥාන විෂම යෝගී අවස්ථාවේ තිබුණොත් ඒ ලක්ෂණේ එන්නේ නැහැ. මොකද නිලීන ඥානයේ විෂම යෝගී අවස්ථාවේදී එයට අදාළ ලක්ෂණේ යටපත් වෙනවා. හැබැයි නිලීන ඥාන සමයුග්මක වුණ ගමන් අන්න අර හානිකර ලක්ෂණේ මතුවෙනවා. එහෙනම්
මේකේ බී ප්‍රකාශයේ කියන පුතේ සහාබි ජනනයේදී විෂම යුග්මකයින් සංඛ්‍යාව අඩු වෙනවා සම යුග්මකයින් සංඛ්‍යාව වැඩි වෙනවා. ඔව් ඒක තමයි වෙන්නේ. හරි. ඒත් එක්ක අර කියන හානිකර ලක්ෂණ මත වෙන්න පුළුවන්. මොකද අර නිලීන ඥානත් විෂම යෝගී තත්ත්වයට පත් වුණොත් එයාගේ ලක්ෂණ ඉස්මතු වෙනවා. එන පුතේ ඒත් හරි බීත් හරි ඒ වගේම බී මගින් ඒව තවදුරටත් පැහැදිලි කිරීමක් වෙනවා. උත්තරය දෙක දෙක ගහපු අය හරි. ඒවට මම දැක්කා මේකට උත්තර පහම ඒවල තිබුණාද කොහෙද? එක එකයි එක එක උත්තරේ වල තිබුණේ දෙකක් තිබුණා ඒ අතර. එයාලා හොඳයි. අනිත් අය තීරණය කර කියන්නේ කල්පනා කරන්න මොකද්ද වැරදුනේ මගේ හිතනම් කියන්නේ පහුගිය දේවල් මතක නෑ ඒකයි වැරදුනේ. ඒක මතක තිබුණා නම් ඔක වරදින්න හේතුවක් නෑ. හරි. මම ඊළඟ ප්‍රශ්න ටිකට එන්නේ නෑ. මොකද එතන සමහර ප්‍රශ්න තියෙනවා ඉස්සරහට කතා කරන් තියෙන තීරි කොටස් හා සම්බන්ධ ප්‍රශ්න ටිකක්. අපි අවසාන තීරි කොටසත් ඉවර කරලා ඉමු. හරි. දැන් අපි නතර කළේ පොතේ දැන් නැවත පාඩමට සම්බන්ධ වෙමු. ඒ කියන්නේ තීරි කොටසට. දැන් අපි මේ දක්වා කතා කළේ මොනවද? පරිබාහිර සංරක්ෂණ ක්‍රම ටිකනේ කතා කරලා ඉවර කළේ. ඊළඟට අපි කියනවා පොතේ දැන් ඔය කියන මේ පරිබාහිර සංරක්ෂණ ක්‍රම අතරින් වඩාත්ම ඵලදායී සහ පහසු ක්‍රමය බීජ බැංකු පවත්වාගෙන යාම. හරි, මොනව පවත්වාගෙන යාමද? බීජ බැංකු. එහෙම නැත්නම් බීජ විදිහට ජාන සම්පත් සංරක්ෂණය තමයි වඩා පහසු සහ වඩා සාර්ථක ක්‍රමය විදිහට අපි සලකන්නේ. ඒකට හේතු තියෙනවා. එකක් බීජ කුඩා නිසා පොඩි ඉඩක බීජ විශාල ප්‍රමාණයක්, يعني විශේෂ ගණනාවක බීජ අපිට තැන්පත් කරලා තියාගන්න පුළුවන් කුඩා ඉඩක් පාවිච්චි කරලා. ඒක එකක්. අනිත් එක තමයි මේ බීජ බැංකු අතර මේ බීජ අපිට හුවමාරු කරගන්න ලේසි. හරි, බීජ බැංකු අතර බීජ හුවමාරු කරන්න ලේසි. මොකද බීජ කියලා කියන්නේ ආපහු පොඩි නේද ප්‍රමාණයෙන් කුඩායිනේ. ඒතර පහසුවේ අපිට අරගෙන යන්න හැකියාව තියෙනවා. ඒක නිසා මතක තියාගන්න ඔය කතා කරපු සියලුම පරිබාහිර සංරක්ෂණ ක්‍රම අතරින් වඩා පහසු සහ වඩා සාර්ථක ක්‍රමයේ විදිහට අපි සලකන්නේ බීජ විදිහට ජාන සම්පත් සංරක්ෂණ. හැබැයි මේකේ අවාසිත් තියෙනවා පොතේ. අවාසිත් තියෙනවා. එකක් තමයි බීජවල ජීවිතාව කාලයක් යනකොට නැති වෙනවා. එතකොට අපි අහපව් ඒ බීජ අලුත් බීජ තොගයකින් ප්‍රතිස්ථාපනය කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම බීජවල නොයෙකුත් රෝග පලිබෝධ ඇතිවීමේ හැකියාව තියෙනවා. ඊළඟ විශේෂ කාරණයක් තමයි මේක මතක තියාගන්න. දැන් බීජ හැදෙනකොට පුතේ මව් පරම්පරාවේ ලක්ෂණ පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ මව් පරම්පරාවේ ලක්ෂණ වෙනස් වෙනවා. ඇයි එහෙම කියන්නේ? බීජයක් හැදෙන දෙන්නේගේ ලක්ෂණ එකතු වෙලා පුතේ. හරි, අම්මගේ සහ තාත්තගේ ලක්ෂණවල එකතුව තමයි බීජය වෙන්නේ එතකොට. එතකොට බීජයේ ලක්ෂණ මව් පරම්පරාවේ ලක්ෂණ වලට වඩා යම් ආකාරයකට වෙනස් වෙනවා. එතකොට ඒකත් අපිට යම් අවාසියක්, ඒ කියන්නේ අර ක්ලෝන විදිහට හරි අපිට පරිරක්ෂණ නැත්නම් මේ සංරක්ෂණය කිරීමේ හැකියාවක් නැහැ. ක්ලෝන කියලා අදහස් කරන්නේ මව් ශාකයට සරුව සම කියන විදිහට අදහස. එතකොට මව් ශාකයට සරුව සම ශාකයක් විදිහට දැන් මව් ශාකයට සරුව සම ජාන සම්පතක් විදිහට අපිට සංරක්ෂණය කිරීමට බැරි වෙනවා බීජවලට යන එක. ඒ වගේම සමහර ශාක වර්ග වල දන්නවා බීජ හදන්නේ නැහැ. බීජ හදන්නේ නැති ඕනතරම් ශාක වර්ග තියෙන පොතේ. ඒකට යාලට අපිට සංරක්ෂණ ක්‍රමයක් විදිහට ඒක ගන්න බෑ. ඉතින් මේ බීජ හදන්නේ නැති ඒවට බොහෝ දුරට අපි පටක රෝපණ තාක්ෂණය පාවිච්චි කරලා ශාක පටක විදිහට අපි සංරක්ෂණය කිරීම කරනවා. නැත්නම් කිනක විදිහට වර්ධනය කරලා සංරක්ෂණය කිරීම කරනවා කියලා කියනවා. හරි, අපි ওই ටික සටහන් කරගමු. එතනින් පාඩම ඔබට අදාළ තියරි ටික ඉවර වෙනවා. තව චුටි අමතර කාරණයක් තියෙනවා. ඒක සම්පූර්ණ නෝට් එක දීලා තියෙන්නේ. ඒ තමයි ඔයාලා අහලා ඇති මේ ලෝකේ වඳවීමේ තර්ජනයට ලක්වන ජීවීන්ගේ නාම ලේඛනයක් හදලා තියෙනවා පොතේ. ඒකට අපි කියනවා රතුදත්ත වාර්තාව, නැත්නම් රතුදත්ත පොත. අහලා තියෙන අපි චුට්ටක් බලමු. හරි, එතකොට යටින් දීලා තියෙන අපි නතර කරපු තැන යට බලන්න. ඉහත ක්‍රම අතරින් බීජ ලෙස ජාන සම්පත් සංරක්ෂණය වඩාත් ප්‍රචලිතය හයිලයිට් කරගන්න පොතේ. අපි ඔය කතා කරපු සියලුම ක්‍රම අතරින් වඩා ජනප්‍රිය වෙලා තියෙන්නේ බීජ ලෙස සංරක්ෂණය කියන එක. රයිට්.
ඊට හේතු ලෙස කියලා දීලා තියෙනවා ලියනකොට හේතු ටික හේතු දෙකක් ලියන්න ඉඩ තියලා ඇති බීජ වලට පළවෙනි හේතුව බීජවලට අවශ්‍ය වන්නේ බීජවලට අවශ්‍ය වන්නේ සුළු ඉඩක් බැවින් සුළු ඉඩක් බැවින් සීමිත ඉඩ ප්‍රමාණයක විශාල ශාක ප්‍රමාණයක් සංරක්ෂණය කළ හැකි වීම හරි දෙවෙනි හේතුව ලියමු දෙවෙනි හේතුව පුතේ බීජ බැංකු අතර බීජ ප්‍රවාහනය පහසු වීම දැක්විය හැක අතන ඊට හේතු ලෙස කියලානේ පටන් ගත්තේ ඒ නිසා අවසානයේ දැක්විය හැක කියලා ඉවර කරගන්න බීජ බැංකු අතර බීජ ප්‍රවාහනයේ පහසු වීම දැක්විය හැක පැහැදිලිද හරි ඊළඟට එහා පැත්තට එන්න එහා පැත්තේ දීලා තියෙනවා පොතේ බීජ ලෙස ජාන සම්පත් සංරක්ෂණයේ පහත ආකාරයේ අවාසිද පවතී රයිට් ලියන්න පළවෙනි එක ජීව්‍යතාව නැති වී යාම අපි දැන් මේ කැල කලින් පාඩමේ තමයි තියෙන්නේ කියලා අපි ඊළඟ කතා කරන පාඩමේ තියෙනවා ඒ ජීව්‍යතාව අනම්මන ඔක්කොම කතා කරනවා හරි ලියන්න පළවෙනි එක ජීව්‍යතාව නැති වී යාම ජීව්‍යතාව නැති වී යාම දෙක කුමිහා රෝග හානි කුමිහා රෝග හානි ඇතිවීම කුමිහා රෝග හානි ඇතිවීම තුන ක්ලෝන වශයෙන් හරියට වචනේ ලියන්න ක්ලෝන වශයෙන් ක්ලෝන ක්ලෝන වශයෙන් ක්ලෝන වශයෙන් නඩත්තු කිරීම අපහසු වීම ක්ලෝන වශයෙන් නඩත්තු කිරීම අපහසු වීම හරි ක්ලෝන කියන්නේ මොකක්ද කියන එක දැනට මතක තියාගන්න ප්‍රවේණිකව සර්ව සම කියන අදහස පොතේ ක්ලෝන කියලා කියන්නේ ප්‍රවේණිකව සර්ව සම කියන එක එතකොට දැන් මෙතනදී එහෙම ප්‍රවේණික සර්ව සමභාවය පවත්වා ගන්න බෑ කියලා මම ඔයාලට කිව්වනේ දැන් මේක අපිට කලින් පාඩමේ අපිට කරන්න තියෙන පාඩමේ අපි බගර්ලා පාඩමේ අපේ ශුද්ධ ප්‍රචාරණය පටකරෝපණය කරන මාතෘකා යටතේ මේක කතා කරනවා එතකල් දැනට ඔළුවේ අදහසක් තියාගෙන ඉන්න ක්ලෝන කියන්නේ ප්‍රවේණිකව සර්ව සම ප්‍රවේණිකව සර්ව සම කියන අදහස පැහැදිලි නේද ඊළඟට හතර අවසාන එක ලියන්න වර්ධකව ප්‍රචාරණය වන ඒ කියන්නේ බීජ හදන්නේ කියන එක වර්ධකව ප්‍රචාරණය වන වර්ධකව ප්‍රචාරණය වන භෝග සඳහා වර්ධකව ප්‍රචාරණය වන භෝග සඳහා භාවිත කළ නොහැකි වීම භාවිත කළ නොහැකි වීම භාවිත කළ නොහැකි වීම භාවිත කළ නොහැකි වර්ධකව ප්‍රචාරණය වන භෝග සඳහා භාවිත කළ නොහැකි වීම හරි යටින් ලියන්න මම
පොයින්ට් එකක් විදිහට දාලා තිල යන්න. එනිසා වර්ධකව ප්‍රචාරණය වන භෝග එනිසා වර්ධකව ප්‍රචාරණය වන භෝග එනිසා වර්ධකව ප්‍රචාරණය වන භෝග ප්‍රධාන වශයෙන් පටකරෝපණ ක්‍රම මගින් සංරක්ෂණය කරනු ලැබේ. පටකරෝපණ ක්‍රම මගින් සංරක්ෂණය කරනු ලැබේ. ඒකටම ලියන්න තවද ජීවිතාව අඩු බීජ සහිත ශාකහා ජීවිතාව අඩු බීජ සහිත ශාකහා ජාන ඉංජිනේරු විද්‍යාවෙන් බිහිකල ශාක සඳහාද පටකරෝපණයෙන් ජාන සංරක්ෂණය කිරීම වැදගත් වේ. ඒ ටික පැහැදිලි වෙන්නේ නේද? ලෝකේ පළවෙනි එක කියන්නේ දැන් වර්ධක ප්‍රචාරණය වෙන භෝග කියන්නේ කොහොමවත් බීජ හදන්නේ නැහැ කියන කතන්දරේ. ඒක අනිවාර්යයෙන්ම පුතේ අපිට වෙන විදිහකින් සංරක්ෂණය කරන්න බීජ විදිහට බෑනේ. ඒකට අපි ඒකට යොදා ගන්නවා කියන්නේ පටකරෝපණ තාක්ෂණය. ඒ වගේම සමහර ශාකවල බීජ තියෙන්න පුළුවන් පුතේ ජීවිතාව ගොඩක් අඩුයි, ජීවිතාව ඉක්මනින් පිරිහෙනවා. උදාහරණයක් විදිහට අපි තේ වගේ භෝගයක් ගත්තොත් තේවල බීජවල සුප්තතාව ඉක්මනින් නැති වෙනවා. කියන්නේ තේ රබර් දෙකේ මෙහෙමයි. හරි, ඒක නිසා රබර් වල එහෙම නැහැ. තේවල නම් සාමාන්‍යයෙන් අපි මේ බීජ නෙමෙයි ගන්න, දඬු කැබලිම හිටවල තමයි වැඩේ කරගන්නේ. තේවල දඬු තමයි හිටවන්නේ. මේ රබර් වල අපි බීජ හිටවනවා. ඒක රබර් බීජ ගත්ත ගමන් හිටවන්න ඕන, නැත්නම් ජීවිතාව නැති වෙලා යනවා. මතක තියාගන්න. හරි, ඒ වගේ ජීවිතාව ඉක්මනින් පිරිහෙන, එහෙම නැත්නම් ජීවිතාව අඩු බීජ තියෙන ශාක සංරක්ෂණය කරන්නත් අපිට පාවිච්චි කරන්න පුළුවන් කියනවා පටකරෝපණ තාක්ෂණය. ඒ වගේම ජාන ඉංජිනේරු විද්‍යාවෙන් හදපු ඒවා ගොඩක් දුරට පුතේ ස්වභාවිකව නැත්තම් බීජ මගින් ප්‍රචාරණය වෙන්නේ නෑ. එවැනි අවස්ථාවලත් අපිට පටකරෝපණය පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. පැහැදිලි නේද? අනිත් එක තමයි බීජ හදන්න ගියපුවාම විශේෂයෙන් අපි ජාන ඉංජිනේරු එතන මම ඒකත් කියන්න ඒක වඩා පැහැදිලි වෙන්න ඕනේ. මේ විදිහට දැන් ජාන ඉංජිනේර විද්‍යාවෙන් අපි විශේෂ ලක්ෂණයක් දෙනවානේ. ඒ ලක්ෂණේ අඛණ්ඩව ඉස්සරහට අරගෙන යන්න නම් බීජ හදලා හරියන්නේ නැහැ. මොකද බීජ හදපු ගමන් ලක්ෂණේ වෙනස් වෙනවා. තවත් එක්කෙනෙක්ගේ ලක්ෂණත් එක කලවම් වෙනවානේ. ඒක නිසා අර පටක කොටස් වලින්ම අරගෙන යනවා නම් නැත්නම් වර්ධක කොටස් වලින්ම අරගෙන යනවා නම් ඉස්සරහට ඒක වටිනවා. ඒකයි අපි කියන්නේ පටක රෝපණ තාක්ෂණයම පාවිච්චි කරන්න කියලා. පැහැදිලි නේද? හරි. ඉතින් ওই ටික තමයි එතන පැහැදිලි කරන්න තියෙන්නේ. ඊළඟට අපි හා පැත්තේ පිටුවට එමු. මම අර කියපු පොත ගැන මේකේ විස්තර කරලා තියෙනවා ඔන්න. රතුදත්ත පොත නැත්නම් රතුදත්ත වාර්තාව නැත්නම් අපි සාමාන්‍යයෙන් මේ රෙඩ් ඩේටා බුක් එහෙම කියනවා. ඒක මේකේ මොනවද තියෙන්නේ කියලා දැන් ඔයාලා දන්නවා. පෘථුවියෙන් වඳවී යාමේ තර්ජනයට ලක් වූ ජීවීන් පිළිබඳ තොරතුරු ඇතුළත් රතුදත්ත වාර්තාව ලෝක සංවර්ධන සංගමේ අපි සාමාන්‍ය IUCN කියලා කියනවා. හරි, IUCN එකෙන් තමයි මේක ප්‍රකාශයට පත් කරනවා කියලා කියන්නේ.
එතකොට මේ පොතේ උපුටාගත්ත කොටසක් තමයි මම මෙතන දාලා තියෙන්නේ. අපේ රටේ තර්ජනයට ලක් වෙලා තියෙන සහ ඇත්තටම සමහර ඒවා මේ වෙනකොටම තුරන් වෙලා ගිහිල්ලා තියෙනවා. එහෙම කීපයක් උදාහරණ විදිහට දීලා තියෙනවා. දැන් මේකේ මේ තර්ජන මට්ටම් වලට වෙන් කරලා තියෙනවා පොතේ. හරි, තර්ජන මට්ටම් වලට. දැන් ඔයාලට කියන්නේ නැති සමහර ජීවි විශේෂ දෙයක් අපිට හොඳට හුරු උදාහරණයක් ගමුකෝ. මම ඊට කලින් තරම් දැන් ඩයිනෝසෙරස් දැන් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම බඳ වෙලා නැනේ. එහෙම අයට අපි කියන්නේ නෂ්ට වූ කියලා. නෂ්ට වූ මම වාට කිව්වා එදා මේට කලින් දවසක අවසන් සමාජිකයාද ස්ථිර වශයෙන්ම මිය ගිහිල්ලා ඉන්නේ. හරි, අවසන් සමාජිකයාද ස්ථිර වශයෙන්ම මිය ගිහිල්ලා. එහෙම ඒ ලෙවල් එක අපි කියනවා ඒ මට්ටම කියන පොතේ නෂ්ට වූ කියලා. රයිට්, එතනින් පටන් අරගෙන තව පල්ලෙහැට තියෙන අපි කියවගෙන යමු. එතන පළවෙනි එක නෂ්ට වූ කියලා කියනවා. අවසන් සමාජිකයාද ස්ථිරවම මිය ගොස් ඇත. ස්ථිරවම අවසන් සමාජිකයාත් මිය ගිහිල්ලා. අද අපේ රටේ ඒකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් ශාකයක් මේක දීලා තියෙනවා. පිනි බෙරළිය මතක තියාගන්න. මොකද දීලා තියෙන්නේ පිනි බෙරළිය කියන එක. විද්‍යාත්මක නම් හිතන්න යන්න එපා, සිංහල නම් මතක තියන්න. ඒ ඇත්තිය. ඊළඟට වනාන්තරයේදී නෂ්ට වූ. ඒ කියන්නේ දැනට වනාන්තරවල නැහැ. අර වගේ යම්කිසි සංරක්ෂණය කරන තැනක විතරක් තියෙනවා. තේරෙනවද කියන එක? වනාන්තරයෙන් අයින් වෙලා ගිහින් අපතේ සම්පූර්ණයෙන්ම නෂ්ට වෙලා ගියා. හරි, හැබැයි තවම සීමිත ප්‍රමාණයක් විශේෂයෙන් අර සංරක්ෂණය කරන ස්ථානවල ඒ පරිබාහිරව සංරක්ෂණය කරන තැන්වල තියෙන්න පුළුවන් කියලා අපි කියනවා. මුල් ස්වාභාවික ගහන වලින් බැහැරව ස්වාභාවිකරණය කළ ගහනයක පමණක් හමු වන. ඒ කියන්නේ අර මං කියපු එක තමයි මේකත් ටිකක් දීලා තියෙන විදිය ටිකක් අර සිංහල නිකන් ගැඹුරට දාලා වගේ තියෙන්නේ. මුල් වාසස්ථාන වල නෑ. ඒ මුල් වාසස්ථාන වලට සමානව හදලා තියෙන ඒ බාහිර වූ වාසස්ථාන වල ඉන්නවා. එතකොට මේ ඒකට මේ විද්‍යාත්මක නාමය විතරයි දීලා තියෙන්නේ. සිංහල නාමයක් ගැන හිතන්න යන්න එපා. එතකොට ඒක විද්‍යාත්මක නාමය අපි කියන්නේ ඇල්ෆියා හෝටෙන්සිස්. මේක තිබුණ තියෙනවා කියලා කියන්නේ උත්පේරදෙන උද්භිද විද්‍යාලයේ උද්භිද උද්‍යානයේ විතරමයි. වෙන කොහෙවත් නැහැ. හරි, ඒක මතක තියාගන්න. ඊළඟට අතිශයින් අන්තරායට ලක් වූ කියන කාණ්ඩය පොතේ. ඒතර ඒකෙදී අපි පැහැදිලි කරනවා මෙහෙම ස්වාභාවික වනාන්තර පරිසරවලින් නුදුරේදී නුදුරු අනාගතයේදී වඳ වී යාමට ඉඩ ඇති. ඒ කියන්නේ තව ටික කාලයකින් ස්වාභාවික වනාන්තරවලින් මෙයාලා වඳ වෙලා යනවා. සාමාන්‍යයෙන් අපි කියනවා වසර 10ක් තුළදී 80%ක් අයින් වෙලා යනවා. හරි, ඒ කියන්නේ දැනට ඉන්නේ ජීවීන් 100 දෙනයි නම් තව වසර 10ක් යනකොට ඒක 20ට අඩු වෙනවා. 80%ක්ම නෂ්ට වෙලා යනවා, අයින් වෙලා යනවා. ඒකයි අපි කියන්නේ අතිශයින් අන්තරායට ලක් වූ කියලා. එතකොට අපේ රටේ තියෙන කළු බදුල්ල කියන ශාකය එහෙම ධනයට අයිති වෙනවා කියලා කියනවා මේ පොතේ. එහෙම තමයි දාලා තියෙන්නේ. දැන් ඕකේ තව දෙයක් තමයි, දැන් මේක වැරදිලා අර අපි මෙතන කලින් කතා කරපු මොකක්ද ඒ ශාකය? ක්‍රෝඩියා ශාකය, ක්‍රෝඩියා සෙරනිකා. ඒ කෝඩියාසන නිකාශාකේ ඇත්තටම මේ රතු දත්ත පොතේ තියෙන නෂ්ට වූ ගොඩේ. මේක දාලා නැහැ. නමුත් මම දන්න විදිහට බයෝ ළමයිට උගන්වනවා. බයෝ සිලබස් එකේ තියෙනවා කෝඩියාසන නිකා කියන ශාකේ උගන්වන්නේ නෂ්ට වූ. හැබැයි ඒක දැන් වෙනස් වෙන්න ඕන. ඒක නෂ්ට වෙලා නැහැ පොතේ. එහෙමත් වෙන්න පුළුවන්. හරි, ඒක නෂ්ට වූ කොටට දැම්මට ඒකේ අවසන් සමාජිකයා මේ ගිහිල්ලා නැහැ. තවම කීප දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. ඒතර ඒක නෂ්ට වූ ගොඩේ තියෙන. හැබැයි ඒක වෙනස් වෙන්න ඕන දැන්. හරි, අපේ සිලබස් එකේ එක දීලා නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අන්තරායක ලක් වූ කියනවා අනාගත පැවැත්ම නිශ්චිත නොවන සාමාන්‍ය වසර 10ක් තුළ 50% අඩු වෙන්න පුළුවන් කියන. ඒ කියන්නේ දැනට 100ක් ඉන්නවා නම් සමාජිකයෝ තව අවුරුදු 10ක් යනකොට ඒකෙන් 50ක් අයින් වෙලා තව 50 ඉතුරු වෙනවා කියලා කියන්නේ කළුවර කුඩුම්බේරිය වගේ ශාක අපිට ගන්න පුළුවන් කියනවා ඒකට. ඊළඟට අන්තරායක ලක් වීමට ඉඩ ඇති කියන එක, ඒ කියන්නේ අනාගතයේදී වඳ වී යාමට ඉඩ තියෙනවා කියලා අපි කියනවා. සාමාන්‍යයෙන්
තක්සේරු කරලා තියෙන පොතේ අවුරුදු 10ක් ඇතුළත 130ක් ගානේ අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ 100 දෙනෙක් සමාජිකව ඉන්නවා නම් තව අවුරුදු 10කින් 70කට ඒක අඩු වෙන්න පුළුවන්. 30 දෙනෙක් වඳවැළ යන්න පුළුවන්. ඒ වගේ අදහසක් කියයි. එතන ඒකට දීලා තියෙනවා වේවැල්, දෙරණ, අලුබෝ වගේ ශාක දීලා තියෙනවා. ඊට පස්සේ සංරක්ෂණය මත රඳාපවතින. එතන ඒකට ගොඩාක් උදාහරණ ගන්න පුළුවන් නිසා මේක හිම උදාහරණයක් වශයෙන් දීලා නැහැ. රර ටික මතක තියාගන්න. එතකොට අපේ රටේ සම්පූර්ණයෙන් නෂ්ට වූ ශාකයක් තමයි පිනිබෙරළිය. හරි, එහෙම මතක තියාගන්න. විශේෂයෙන් ඒක මතක තියාගන්න, අනිත් ඒවා මතක තියාගන්නවා නම් හොඳයි. අර නෂ්ට වෙලාම ගිය එක පොඩ්ඩක් මතක තියාගන්න එක වටිනවා. රයිට්. එච්චරයි තියෙන්නේ. ඊළඟට ඉතුරු ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. සාකච්ඡා කරලා අපි නතර කරමු. එන්නකොට ඉතිරි වුණේ ප්‍රශ්න තුනයි මම හිතන්නේ. 31 31 උත්තරේ වන්නේ මොනට 31 ට ලේසි ප්‍රශ්නය අපි මේ කතා කරපු තියරි වල තිබුණු කොටසක් ආයේ ජාන සම්පත් පරිබාහිර සංරක්ෂණයේදී වඩාත් පහසු ප්‍රමේය ලෙස සැලකෙන්නේ සැලකිය හැකි බීජ ලෙස සංරක්ෂණය කිරීමට උත්තරේ බීජ බැංකු පවත්වාගෙන යාම 31ට උත්තරේ 2 32 උත්තරේ දෙන්නම් උගන්වලා නැහැ හරි ශ්‍රී ලංකාවේ ජාන සම්පත් සංරක්ෂණ මධ්‍යස්ථානයේ නැත්නම් ඒ ආයතනයේ අපි ඔකට ඉංග්‍රීසියෙන් කෙටියෙන් කියනවා PGRC කියලා හරි PGRC එතකොට ඉංග්‍රීසි මේක දික් කරලා කිව්වොත් plant genetic resources conservation institute එක ඒ අය අකුර දාලා නැහැ PGRC plant genetic resource conservation palliative ජාන සම්පත් පැලෑටි ජාන සම්පත් සංරක්ෂණ මධ්‍යස්ථාන plant palliative genetic ජාන රිසෝස් සම්පත් conservation සංරක්ෂණ මධ්‍යස්ථානෙ තියෙන්නේ ගන්නෝරුවේ මතක තියාගන්න කොහෙද තියෙන්නේ මෙතේ ගන්නෝරුවේ තියෙන්නේ ඒක මතක තියාන්න මම කියන්නේ නැහැ ඒක මෙතන තියෙන නිසා මම අමුතුවෙන් දෙන්න ගියේ නැහැ දැන් අපි ප්‍රශ්නේ තුලින් ඒක ඉගෙන ගත්තා රයිට් ඊළඟට 33 පිනිබෙරළිය ශ්‍රී ලංකාවේ නෂ්ට වූ ශාක විශේෂයක් ලෙසට රතුදත්ත වාර්තා පොතට ඇතුළත් කර ඇත. ඒ අනුව මෙම විශේෂය උත්තරය. උත්තරය. මොකද්ද පිනිබෙරළිය තුළ නෂ්ට වූ එකක්? නෂ්ට වුණා කියන්නේ අවසන් සමාජිකයාද ස්ථිර වශයෙන්ම මිය ගිහිල්ලා. එහෙනම් උත්තරේ පුතේ විශේෂයට අයත් අවසන් සමාජිකයාද ස්ථිරවම මියගොස් ඇත උත්තරය 5 34 ලෙසිනේ නේද පෘථිවියේ වඳ වී යාමේ තර්ජනයේ ලක් වූ ජීවීන් පිළිබඳව තොරතුරු අඩංගු වාර්තාව ප්‍රකාශයට පත් කරන්නේ IUCN එක මගේ right උත්තරය 3 35 කළා අපි මේක මේ විහගත් එක කළාද එහමයි විහගත් දෙකේ පළවෙනි ප්‍රශ්න ටික මේ අර්ථ දක්වන්න දීලා තියෙන්නේ ඒක ඔයාලට පාඩම් කරලා මේක ලියන්න තියෙන්නේ ඒත් මං ආයි කියන්න අවශ්‍ය නැහැනේ මේ පළවෙනි පිටුවේ තියෙන ටික ඔක්කොම පාඩම් කරලා ලියන්න හරි හොඳට පාඩම් කරලා මතකෙන් ලියන්න ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ බලන්න යම් ශාක ගහනයක් තුළ අලුත් ප්‍රවේණික සංයුතියක් ඇති කිරීම මගින් හිතකර දර්ශ සහිත ශාක තෝරා ගැනීම ශාක අභිජනනය හරිනේ යම් ගහනයක් තුළ ප්‍රවේණික විචලතාවයක් ඇති කරලා ඒ අතරින් හිතකර ජීවීන් ටික අපි වෙන් කරලා ගන්නකොට ඒකට අපි කියනවා ශාක අභිජනනයක් කියලා ශාක අභිජනනයේ මූලික අරමුණක් වන්නේ භෝග ශාකවල අස්වැන්න වැඩි කිරීමයි එහි තවත් එක් අරමුණක් සඳහන් කරන්නේ. මේක ප්‍රධාන අරමුණ අපි කියනවා අස්වැන්න වැඩි කිරීම කියන එක. හැබැයි අස්වැන්න වැඩි කිරීමට අමතරව තව
අරමුණු තියෙනවා. එකක් තමයි රෝග පලිබෝධ ප්‍රතිරෝධීතාව ඇති කිරීම. ඊට පස්සේ අහිතකර පරිසර තත්ත්වයට දරා ගැනීම, අහිතකර පරිසර තත්ත්ව දරා ගැනීම හැකියාව වැඩි කරන්න පුළුවන්. ඊළඟ පොතේ අස්වැන්නේ ගුණාත්මය වැඩි කිරීම කරන්න පුළුවන් නේද? ඒ වගේ එකක් ලියන්න මොකක් හරි අස්වැන්න වැඩි කිරීමට අමතරව අරමුණු අරමුණක්. මම දැන් අරමුණු තුනක් කිව්වා. එකක් තමයි රෝග පලිබෝධ ප්‍රතිරෝධීතාව වැඩි කරන්න පුළුවන්. ඊළඟ අහිතකර පරිසර තත්ත්ව දරා ගැනීම හැකියාව වැඩි කරන්න පුළුවන්. අස්වැන්නේ ගුණාත්මක භාවය වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ පෝෂණ ගුණය වගේ දේවල් වැඩි දියුණු කරන්න පුළුවන්. ඒ වගේ පැහැදිලිද? රයිට්. අතීතයේදී වර්ණයේ මගින් උසස් ලක්ෂණ සහිත ශාක තෝරා ගන්නා ලදී. අතීතයේ ගොඩක් දුරට වර්ණයේ තමයි අපි යොදාගත්තේ. තාක්ෂණයේ ලොකු දියුණුවකුත් තිබුණේ නැති නිසා. වර්තමානයේදී ශාක අතර ප්‍රවේණික විචලතා අඩුවීම හේතුවෙන් වර්ණයේ මගින් උසස් ශාක තෝරා ගැනීම සීමා වී ඇත. මම ඔයාලට මේක කිව්ව පොතේ. වර්තමානයේ වෙනකොට අපිට වර්ණයේ ප්‍රායෝගිකව යොදා ගැනීම අපහසුතාවයක් නැත්නම් ගැටලුවක් තියෙනවා. ඒකට හේතුව යම් ජීවී ගහනයක් තුළ තියෙන විචලතා ප්‍රමාණය, ප්‍රවේණික විචලතා ප්‍රමාණය අඩුයි. මම ඔයාලට කිව්වනේ කඩේකට ගියපුවාම එකම ඩිසයින් එකේ සපත්තු ටිකක් ගන්න තේන අමුතුවෙන් තොරතොර ඉන්න දෙයක් නැහැ. තමන්ගේ සයිස් එකට ගැලපෙන සපත්තුව අරන් එන්න තියෙන. ඇඳුම් තියෙන එකම ඇඳුම් වර්ගයක් නම් තමන්ගේ සයිස් එකට ගැලපෙන ඇඳුම් අරන් එන්න තියෙන තෝරන්න දෙයක් නැහැ. තෝරන්න නම් එතන ඩිසයින් ගණනාවක් තියෙන්න ඕනේ. ඒ වගේ වර්ණය කරන්න නම් එකිනෙකට වෙනස් ප්‍රවේණික ලක්ෂණ සහිත ජීවි, ඒ කියන්නේ ප්‍රවේණික විචලතාවය යම් ගහනයක් තුළ තියෙන්න ඕන. මෙලෙස ප්‍රවේණික විචලතා අඩුවීම සඳහා බලපෑ හේතුවක් සඳහන් කරන හේතු දෙකක් තියෙනවා. පොතේ එකක් තමයි අර සීමිත ප්‍රභේද සංඛ්‍යාවක් වගා කිරීම. මම ඔයාලට මේ හේතු දෙක දීලා තියෙනවා. මම හිතනවා ඔයාලා ලියලා ඇති. පළවෙනි එක හේතුවක් සීමිත ප්‍රභේද සංඛ්‍යාවක් වගා කිරීම. කියලා නැත්නම් ලියන්න මම හිතනවා ලියලා ඇති කියලා. සීමිත ප්‍රභේද සංඛ්‍යාවක් වගා කිරීම. දැන් තව හේතුවක් තමයි ජෛව විවිධත්වය අඩුවීම. ජෛව විවිධත්වය අඩුවීම. ශාක අභිජනනය අභිජනනය කිරීමේ නූතන ක්‍රම දෙකක්. එහෙම නූතන ක්‍රම දෙකක් කියලා ඇහුවොත් මෙන්න මේ දෙකයි ලියන්න ඕනේ පොතේ. එකක් තමයි දෙමුහුන් අභිජනනය. ඩකින ශාක අභිජනනය කිරීමේ නූතන ක්‍රම දෙකක් නෑ. දෙමුහුන් අභිජනනය ලියන්නත් එපා. විකෘති අභිජනනයයි ජාන ඉංජිනේරු විද්‍යාව නැත්නම් ජාන ඉංජිනේරු තාක්ෂණ නැත්නම් ජෛව තාක්ෂණ ඒ දෙක ලියන්න. විකෘති අභිජනනය සහ ජාන ඉංජිනේරු විද්‍යාව එහෙම නැත්නම් ජෛව තාක්ෂණය. ඊළඟ දෙමුහුන් ප්‍රභේද වලින් ලබා ගන්නා බීජ නැවත ප්‍රචාරණය සඳහා දිගින් දිගටම යොදාගත හොත් සිදුවිය හැකි අවශ්‍යයක් සඳහන් කරන්න දෙමුහුන් දිරිය අඩු වෙනවා. අස්වැන්න අඩු වෙනවා. ඒ කියන්නේ අස්වැන්න කියලා ලියන්න එපා. දෙමුහුන් දිරිය අඩු වීම. දෙමුහුන් දිරිය කියපම අස්වැන්න විතරක් නෙමේ සමහරට රෝග පලිබෝධ ප්‍රතිරෝධීතාව හැම දෙයක්ම හිතකර ලක්ෂණවල පසුබෑමක් වෙන්න පුළුවන් නෙමේ වෙනවා. හරි. එතකොට දෙමුහුන් දිරිය අඩු වීම කියලා ලියන්න වෙන මුකුත් ලියන්න ඕනේ නැහැ. දෙමුහුන් දිරිය අඩු වීම. ශාක අභිජනනයේදී විකෘති ඇති කිරීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තුනක් නම් කරන්න කියනවා. පුළුවන් නේද? ඒක කියන්න ඕනේ නැහැ නේ. අපි කොල්චිසීන්, ඊට පස්සේ මැලේක් හයිඩ්‍රොසයිඩ් ඒ වගේ අපි කතා කරපු රසායනික ද්‍රව්‍ය තුනක් පොතෙන්ට ලියන්න එක අමාරු නෑ. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය පහත දැක්වෙන්නේ එකම විශේෂයට අය ශාක දෙකක එකම විශේෂයේ ශාක දෙකක තියෙන පුෂ්ප දෙකක් ලෝ. මෙහි ඒ හා බී මගින් දැක්වෙන ක්‍රියාවලි දෙක නම් කරන්න. මේක අපේ අපිට කරන්න තියෙන පාඩමත් එක්කත් පොඩි සම්බන්ධයක් තියෙන ප්‍රශ්නයක්. එතකොට මේ පළවෙනි ඒ කියන ක්‍රියාවලියෙන් පෙන්වන්නේ ඒ මලේම තියෙන පරාග ඒ මලේම කලංකයේ මත තැන්පත් වීම කියන එක. ඒකට අපි කියන්නේ සුව පරාගණය කියලා. ඒකට කියන්නේ සුව පරාගණය. එතකොට මේක ගස් දෙකක එකම විශේෂයේ ගස් දෙකක් කියලා පැහැදිලිව කියනවනේ. එහෙනම් B කියලා කියන්නේ මොකක්ද? B කියලා කියන්නේ පරපරාගණය. බැරි වෙලාවත් මෙයා කිව්වොත් ඔය ප්‍රශ්නේ පහත දැක්වෙන්නේ එකම ශාකයේ පුෂ්ප දෙකකි. පහත දැක්වෙන්නේ එකම ශාකයේ පුෂ්ප දෙකක කිව්වොත් ඔය දෙකම පුතේ සුව පරාගණය. හොඳට මතක තියාගන්න. අපි ඊළඟ පාඩමේ කරනකම් මතක තියාගන්න. හරි. එකම ශාකයේ පුෂ්ප දෙකක් කියලා කිව්වොත් ඔය ක්‍රියාවලි දෙකෙන්ම පෙන්නන්නේ සුව පරාගණය. එක මතක තියාගන්න. හරි.
ඊළඟට මෙහි ඒ හා බී මගින් දැක්වෙන ක්‍රියාවලිය ශාක අභිජන්නේ දී යොදා ගැනීමේ ප්‍රධාන අරමුණ ලියා දක්වන්න ඒ කියලා කියන්නේ අපි ස්වපරාගණයනේ යොදාගන්නේ. ඒතර ස්වපරාගණය අපි සාමාන්‍යයෙන් යොදාගන්නේ අපිට කියන්න පුළුවන් මේ නුමුහුම් පෙළක් පවත්වා ගන්නනේ. හරි ස්වපරාගණය අපි හැමතිස්සෙම ස්වපරාගණය කියන්නේ සහාබිජනනයේ. ඒතර අපි සහාබිජනනයේ නිරන්තරයෙන් කරන්නේ මොකක් සඳහාද? හරි නුමුහුම් පෙළක් පවත්වාගෙන යන්න. එහෙනම් පොතේ B වලට උත්තරේ වෙන්න සෝරි A වලට වෙන්න ඕනේ නුමුහුම් පෙළක් පවත්වාගෙන යාම. නුමුහුම් පෙළක් පවත්වාගෙන යාම. එතකොට පරපරාගණය කරන්නේ අපි දෙමුහුම් ශාක ඇති කර ගන්න. හරි දෙමුහුම් ශාක ඇති කිරීමට. පැහැදිලි නේද? ස්වපරාගණය කරන්නේ හැම විටම එකම ලක්ෂණය දිගින් දිගටම තියාගෙන යන ලක්ෂණය නොවෙනස්ව පවත්වාගෙන යන. ඒ කියන්නේ නුමුහුම් පෙළක් විදියට අරගෙන යන්න පුතේ. ලක්ෂණය නොවෙනස්ව අරගෙන යන මතක ඇතිනේ. ස්වපරාගණය කරගෙන එනකොට දිගින් දිගටම රතු පාට මල් ලැබෙනවා නම් මේ ගහණය හඳුන්වන්න පුළුවන්. මේ પરම්පරාව හඳුන්වන්න පුළුවන් කියේ මොකක් කියලාද? අපි නුමුහුම් පෙළ අපි ප්‍රශ්නත් කළා. බලන්න ප්‍රශ්නවලත් තියෙනවා. එහෙනම් නුමුහුම් පෙළක් පවත්වාගෙන යන්න ඒ පරපරාගණය කරන්නේ දෙමුහුම් ශාක ඇති කර ගන්න. දිගින් දිගටම අභිජන්නේ සඳහා ඒ ක්‍රියාවලිය යොදා ගැනීම නිසා ලක්ෂණ ප්‍රමේයන් හීනවන බව පෙනී යන ලදී. මේ කුමන නමකින් හඳුන්වයිද? සහාබි ජනන අවපාතය. මතකයිද නේද? ස්වපරාගණයක් නැත්තම් සහාබි ජනනයේ දිගින් දිගටම වුණොත් සමහර ලක්ෂණවල පුතේ පසුබෑමක් වෙනවා, හීනවීමක් වෙනවා. මේකට අපි කියනවා සහාබි ජනන අවපාතයක් කියලා. මතකයිනේ? රයිට්. ඊළඟට ශාක අභිජන්නේ නිර්වචනය කරන පාඩම් කරලා ලියන්න අභිජන්න ක්‍රම හතර ලියන්න පුළුවන්. වර්ණයේ දෙමුහුණු අභිජන්නේ, විකෘති අභිජන්නේ, ජාන ඉංජිනේරු විද්‍යාව. විකෘතියක් යන්න පුළුවන් අර්ථ දක්වන්න. විකෘති ඇති කිරීම දා ගන්න කිරණ වර්ග ඇල්ෆා බීටා ගැමා කියලා. ඒ වගේ කිරණ වර්ග තුනක් රසායනික ද්‍රව්‍ය තුනක් අපි කලින් උත්ලිව ලියන්න පුළුවන්. ඊළඟ මේ ටික අර්ථ දක්වන්න කියනවා පුළුවන් නේද? ඊළඟට අටවෙනි ප්‍රශ්නේ බලන්න චුට්ටක් ඉවර කරලම නතර කරනවා කියලා නේ කිව්වේ. ඒක නිසා යන්න එපා, ඉවසගෙන ඉන්න. තවම වෙලා තියෙනවා මං හිතන්නේ. ඔව් තව විනාඩි 4ක් තියෙනවා 7 වෙන්න. බලන්න පුතේ අටවෙනි ප්‍රශ්නේ ඥාන තාක්ෂණය ඒක අර්ථ දක්වා ගන්න පුළුවන් නේද? අර ජීවීන් හෝ ජීවී කොටසක් යොදාගෙන අලුත් ජීවීන් නේද අවශ්‍යතාව මත අලුත් ජීවී නිර්මාණය කිරීම හෝ එහෙම නැත්නම් පවතින ජීවීන් වෙනස් කිරීම අපිට කියන්න පුළුවන් ජාන ඉන්ද්‍රියලු විද්‍යාව නැත්නම් ජාන තාක්ෂණය කියලා. ඒක අර්ථ දැක්වීම හරියටම බලලා පාඩම් කරලා ලියන්න. අනේ පොත බලලාගෙන නම් කොපි කරන්නම් එපා. හරි හොඳට පාඩම් කරලා මේකේ උත්තරය ලියන්න. ඒකත් ඒ කෑල්ල විතරක් පාඩම් කරලා උත්තර ලියන්න එපා. ඔක්කොම මුළු පාඩමම පාඩම් කරලා ලියන්න. ඔය මං අත ඇරගෙන ආපු ටික තියෙන්නේ මුළු පාඩමම හොඳට පාඩම් කරලා මේකේ උත්තර ලියන්න. එහෙම නැත්නම් මේ කෑල්ල පාඩම් කරනවා ලියනවා ආයෙ පොත ගන්නවා මේ කෑල්ල පාඩම්. එහෙම කරන්න එපා. ඒක තේරුමක් නැහැනේ. ඊළඟ GM ආහාරය anu දන්නවනේ. ජාන විතරණය කළ ඒ භෝග වලින් ලබා ගන්න ආහාර අපි GM ආහාර නැත්නම් ජෙනටිකලි මොඩිෆයිඩ් ෆුඩ්ස් කියලා අපි කියනවා. පහත වගෝ සම්පූර්ණ කරන්න කියනවා පොතේ. ඒතොර පුළුවන් නේද කුම් ප්‍රතිරෝධීතාවය එකක් පාඩම් කරලා ලියන්න? කුම් ප්‍රතිරෝධීතාවය ඒ කියන්නේ අර අපි ජාන තාක්ෂණයෙන් හදලා තියෙන භෝග වර්ග තියෙනවනේ. ඒක එක භෝග වර්ගයේ විශේෂ ගුණ තියෙනවනේ. කුම් ප්‍රතිරෝධීතාව, ඒ ලවණ ප්‍රතිරෝධීතාව, ග්ලයිකොසෙට් ප්‍රතිරෝධීතාව, කැරොටින් ප්‍රමාණය වැඩි කිරීම. කැරොටින් ප්‍රමාණය ඒකට එවන්න බලන්න. ඒක වෙනස් විදිහට දීලා තියෙන්නේ. හතරවෙනි එකේ උත්තරේ මොකද්ද? කැරොටින් ප්‍රමාණය වැඩි කිරීම. අනිත් ඒවා නම් කෙලින්ම නෝට් එකේ තියෙනවා. කැරොටින් ප්‍රමාණය වැඩි කිරීම මොකද්ද උත්තරය? කාටද මතක? කැරොටින් ප්‍රමාණය වැඩි කිරීම භෝගය. හරි හොයලා ලියන්නකෝ. ප්‍රශ්නයක් තිබුණොත් අහන්න වගේ. නෑ බීට් නෙමෙයි පොතේ. වී වී ඕ. රන්සහල්. හරි වී වල තමයි කැරොටින් ප්‍රමාණය වැඩි කරන්නේ. අපි ඒ කරන්නේ මතකෙදි මං කතන්දරේ කිව්වා කැරට් වල කැරොටින් වර්ණකයේ සංශ්ලේෂණය වෙන්න වැදගත් වන ජානයේ වෙන් කරලා අර්වීනියා යුරුඩෝවෝරා කියන යුරුඩෝවෝරා අර්වීනියා යුරුඩෝවෝරා
එන බැක්ටීරියාවට ජොයින් කරලා බැක්ටීරියාවට එසෙයා තමයි වාහකයා. අපි කියන්නේ වෛරස් බැක්ටීරියා ප්ලාස්මිඩ් එයාලනේ වාහක විදිහට ගන්න. එයාට ජොයින් කරලා ඒ හරහා අපි වීගහට ගොයම් ශාකයට ඇතුල් කරලා තියෙනවා. ඒතර ගොයම් ශාකය තුළ දැන් වැඩිපුර මොනවද හැදෙන්නේ? කැරොටින් හැදෙනවානේ. එහෙනම් වී. නැත්නම් රන් සහල් කියලාම ලියන්න. හරි. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නය මෙන්ඩල් තම පරීක්ෂණය සඳහා යොදාගත් ශාකය පුළුවන් නේද? පිසම් විද්‍යාත්මක නාමයෙන්ම ලිව්වත් කමක් නැහැ. පිසම් සැටයිවම් නැත්නම් ගෙවතු මේ. මෙන්ඩල්තම් පරීක්ෂණය සඳහා අර අපි කතා කළානේ ඇයි එයා මේ ගෙවතු මේ ශාකෙම යොදාගත්තේ? හේතු පහක් හරි හයක් හරි වගේ කතා කළාපතේ ලියන්න පාඩම් කළා හේතු තුනක් මෙතෙන්ට. ඊළඟට බීජ ලෙස ජාන සම්පත් සංරක්ෂණය වඩා ජනප්‍රිය වීමට හේතු දැන් ටිකකට කලින් අපි කතා කළා. හේතු දෙක ලියන්න. අමාරු නෑනේ, මං අමාරුයි වගේ තිබුණු ප්‍රශ්න වලට උත්තර දුන්නා. අනිත් ඒවා කෙලිම නෝට් එකෙන් බලලා ලියන්න තියෙන්නේ. ඒකට ඒ ටික ලියන්න, පාඩම් කළා හොඳ දරුවෝ වගේ ලියන්න. එතනින් එතකොට පුතේ අපේ 8 වෙනි එකකය හරි ශාක ප්‍රවේණි විද්‍යාව සහ ශාක අභිජනනය කියන 9 වෙනි එකකය එතනින් හමාරයි ඉවර වෙනවා. එතකොට අපි අලුත් පාඩම පටන් ගන්නවා ඉරිදා. එතකොට හැමෝම අරගන්න ඉරිදා වෙන්න කලින්, يعني ඉරිදා හරි කමක් නැහැ, අපි ක්ලාස් එක පටන් ගන්නේ 5ටනේ, 5 වෙන්න කලින් කොහොම හරි ටියුට් එක අරගන්න හැමෝම. අර නැවත මතක් කරනවා PDF ගන්න අය PDF එක ගන්න. මුදල් ගෙවපුවා ඉතින් මම මුදල් ගෙවපුවා ඉන්නවා. සමහර අයට දැම්මා, සමහර අය තම දාගන්න බැරිනවා. අද වන්න නම් යාලට තවමත් මුදල් ගෙවපු නැති දරුවෙක් ඉන්නවා නම් PDF ගන්න අය ක්ලාස් B එක දාන්න. ප්‍රශ්න PDF එක වන්න. හරි, වෙන විශේෂයක් නෑ, පාඩම් කරලා තියාගන්න ඔය කරපු දේවල් ටික. සමහර විට ඉදිරියේදී මේ පාඩමේ රචනා ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද ගිය අවුරුද්දේ එහෙම රචනා ප්‍රශ්නයක් තිබුණේ නෑ මගේ මතක විදියට. එහෙනම් හැම අවුරුද්දේම රචනා ප්‍රශ්නයක් එන පාඩමක් නෙමෙයි ඇත්තටම. හැම අවුරුද්දේම එන්නේ නෑ. අපි ඊළඟට කරන්න යන පාඩමේ අනිවාර්යෙන් හැම අවුරුද්දේම රචනා ප්‍රශ්නයක් එනවා, ඒක ෂුවර්. මේකේ අවුරුද්දක් අර අවුරුද්දක් වගේ එහෙම තමයි, නැත්නම් අවුරුදු කීපයක් අර වගේ තමයි එන්නේ. මොකද රචනා ප්‍රශ්න අහන්න මාතෘකා කීපයයි තියෙන්නේ. ඒ තමයි ජාන සම්පත් විනාශ වීම කෙරෙහි බලපාන සාධකයි, ජාන සම්පත් සංරක්ෂණ ක්‍රම, ඒ වගේ මාතෘකා දෙකක් තුනක් වගේ තමයි මේ පාඩම් පුරාම තියෙන්නේ. ඒක නිසා අවුරුදු තුනක් කර අවුරුදු තුනකට වගේ තමයි ප්‍රශ්නයක් එන්නේ. හරි, ඒත් දැන් මම කියන අවුරුදු දෙක තුනකින් ආවේ නෑ. මට මතක තියෙන 2019 නෑ, 20 නෑ, මම චෙක් කරලා බලන්න ඕන. ඒ කියන්නේ ඉදිරියේදී මේකෙන් ප්‍රශ්නයක් එන්න ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා මේ මාතෘකා තුන දෙක තුන පාඩම් කරලා තියාගන්න. හරි, එහෙනම් අදට අපි ක්ලාස් එක මෙතනින් නතර කරමු. නැවත ඉරිදා අලුත් පාඩමේ අපි සම්බන්ධ වෙමු. එන පුතේ හැමෝටම ආයුබෝවන්.